இப்ப நீங்க என்ன டட்டங்கிற கிளாஸ் சொல்லிட்டு செட் பண்ண வெயிட்டிங் ரூம் இன்னும் செட் அப்படின்றது ஆக டங்கலா கரெக்ட். එතකොට පොද අද 2025 ඔයාලගේ පන්තිය අද අපි අලුතින්ම වැඩක් අපි ආරම්භ කරන්න යනවා. ඒ තමයි පොතේ 2025 ඔයාලට තව විභාගෙට තියෙන්නේ මාස 14කට ආසන්න කාලයක්නේ. එතකොට ඔය මාස 14ට ආසන්න 14ක් වගේ කාලයක් නේ තියෙන්නේ. ඔය මාස 14ට ආසන්න කාලය තුල අපිට කතා කරන්න තියෙන දේවල් පුතේ අපි වෙනද පන්තිය කතා කරපු ක්‍රමයට ටිකක් බාහිර ක්‍රමයකට දැන් යන්න උත්සාහ කරන්නේ. ඔය පුංචි කාලය පුරාවට පුතේ අපි පන්තියේ ඉගෙනගත්ත කරුණු සියල්ලක්ම අපි උත්සාහ කරනවා ප්‍රශ්න පත්‍ර විදිහට ලබා දීලා ඒවට විසඳුම් ටික සාකච්ඡා කරන්න. ඒතකොට අද දවසේ අපි වෙන් කරගත්තේ ඒ කටයුත්ත සඳහා. හරි. එතකොට රයිට්. දැන් මම කතා කරන හඬ ඔයාලට ඇහෙනවද? ගැටලුවක් නැහැනේ. හඬ මම කතා කරනකොට හඬ ඇහෙනවනේ නේ? හඬ ගැටලුවක් නැහැනේ. හරි. හැමෝම ළඟ තියෙන පොතේ ලෙවල් අප් ටෙස්ට් 8 වෙනි පේපර් එක. ලෙවල් අප් ටෙස්ට් 8 වෙනි පේපර් එක හැමෝම අතට ගන්න. මම හිතන්නේ අපේ පන්තියට සම්බන්ධ පහුගිය සතියේ ඉන්න බැරි වෙච්ච දරුවෝ ඉන්නවා නම් ඒ අයට මම පේපර් එක දාලා තිබුණා, ගෲප් එකෙන් දාලා තිබුණා. එතකොට පේපර් එක ඔයාලට එතනින් ගන්නත් පුළුවන්. හරි, එහෙම නැති අනිත් හැම දරුවෙක් අතේම මේ පේපර් එක තියෙනවා. අපි ක්ලාස් වල මේ පේපර් එක ලබා දීලා තිබ්බ නිසා. හොඳයි. එතකොට පොතේ එන්න සාකච්ඡා කරන්න අපි ලෙවල් අප් 8 වෙනි පේපර් එකටයි අද දවසේ අවධානය යොමු කරන්නේ. හරි, ලෙවල් අප් 8 වෙනි පේපර් එකට එන්න. එයාගේ පොතේ පළවෙනි ප්‍රශ්නෙන් අපි වැඩ ටික ආරම්භ කරනවා. ලෙවල් අප් 8 වෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නය. දැන් මම සාකච්ඡා කරන්න හැමෝම සම්බන්ධයෙන් මමත් එක්ක. පොතේ වලට කියනවා පළවෙනි ප්‍රශ්න පළවෙනි කොටස කාර්මික විප්ලවය තුළ සිදුවෙච්ච ප්‍රධාන සිදුවීම් හතරක්. ආතන් තව එකක්. ඔයාලා දැන් මේ පේපර්ස් වලට උත්තර ලියද්දී වෙනම කොළ සෙට් එකක උත්තර ලියන්න. ලියන කොළ ටික වැඩ ටික ඉවරුනට පස්සේ මේ පේපර් එකත් එක්ක ස්ටේබල් කරලා පැත්තකින් තියාගන්න. පැහැදිලිද? එතකොට මේ විදිහට අපි සතිය දෙක ගන්න පේපර්ස් ඉස්සරහට ඩිස්කස් කරගෙන යනවා. එතකොට හැම පේපර් එකකටම අදාළව පිළිතුරු ටික ඔයාලා වෙනම කොළයක ලියලා පේපර් එකත් එක්ක ස්ටේබල් කරලා පැත්තකින් තියාගන්න. හරිනේ. ඔක අනිවාර්යෙන් හැම දරුවෙක්ම කරන්න. මතක තියාගන්න. හරි. පළවෙනි ප්‍රශ්න පොතේ ඔයාලට කියනවා කාර්මික විප්ලවය තුළ සිද්ධ වෙච්ච ප්‍රධාන සිදුවීම් හතරක් නම් කරන්න නැත්තම් සඳහන් කරන්න කියලා. දැන් කාර්මික විප්ලවය තුළ පුතා සිද්ධ වුණා කටයුතු ගණන කීපයක් නුකුතේ. එකක් තමයි අතිංකල කර්මාන්ත වලට යන්ත්‍ර සූත්‍ර බහුලව හඳුන්වා දුන්නා. ඊට පස්සේ පුතේ ඉන්ධනයක් ලෙස ගල් අඟුරු භාවිතා කිරීම සිද්ධ වුණා. ඊට පස්සේ මහා පරිමාණ කර්මාන්ත ශාලා ආරම්භ කළා. ජලයේ සහ හුමාලයේ ශක්තිය ප්‍රයෝජනයට ගත්තා. ඒ වගේම වාෂ්ප බලයෙන් එහෙම නැත්නම් වාෂ්ප ශක්තියෙන් ක්‍රියාත්මක වෙච්ච දුම්රිය වස්ත්‍රත වගේ දේවල් දරුවනේ ලෝකයට ආවා. පොඩි ඔන්න ඔය වගේ දේවල් තමයි පුතේ අපෙන් ඔය අන කාර්මික විප්ලවය තුළ සිදුවෙච්ච ප්‍රධාන සිදුවීම් විදිහට අපි ලකින්නේ. අපි පුතේ කීපයක් කතා කරමු. අනිත් එක දැන් ඔයාලට මේ මමත් එක්ක චැට් කරන්න පුළුවන් මොනවා හරි ගැටලු තිබුණොත් මමත් එක්ක ඔයාලට ඉගෙන ටෙක්ස්ට් කරන්න පුළුවන්. ඔයා ටෙක්ස්ට් කරලා මමත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට ප්‍රශ්න බොහෝ තිබුණොත් එහම මමත් එක්ක කතා කරන්න පුළුවන්. හරි, රයිට්. අපි කතා කරමු පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසේ උත්තරය. ලියමු පුතේ මෙන්න මෙහෙම. කාර්මික විප්ලවය තුළ සිදුවිච්ච ප්‍රධාන සිදුවීම් හතරක් ලියන පුතේ. පළවෙනි කරණ යන අතින්කල කර්මාන්ත වලට ඔයාලා ලියලා තියෙනවා නම් හරි වැරදි බලා ගන්න. අතින්කල කර්මාන්ත වලට යන්ත්‍ර හඳුන්වා දීම. අතින්කල කර්මාන්ත වලට යන්ත්‍ර සූත්‍ර භාවිතය. අතින්කල කර්මාන්ත වලට යන්ත්‍ර සූත්‍ර භාවිතය. අතින්කල කර්මාන්ත වලට යන්ත්‍ර සූත්‍ර භාවිතය. තව එකක් ලියන්න පුතේ. ඉන්ධනයක් ලෙස ගල් අඟුරු භාවිතා කිරීම. ඉන්ධනයක් ලෙස ගල් අඟුරු භාවිතා කිරීම. ඉන්ධනයක් ලෙස ගල් අඟුරු භාවිතා කිරීම. ඊළඟට ලියන්න පුතේ. තව කෙනෙක් ලියන්න. ඊළඟ කෙනා ලියන්න. ජලයේ හා හුමාලයේ ශක්තිය
ප්‍රයෝජනයට ගැනීම ජලයේ හා හුමාලයේ ශක්තිය ප්‍රයෝජනයට ගැනීම ජලයේ හා හුමාලයේ ශක්තිය ප්‍රයෝජනයට ගැනීම ජලයේ හා හුමාලයේ ශක්තිය ප්‍රයෝජනයට ගැනීම. ඒ වගේම තව එකක් ලියනවා හුමාලය භාවිතයෙන් හුමාලය භාවිතයෙන් හුමාලය භාවිතයෙන් දහවණය වන කුමාලය භාවිතයෙන් දහවනය වන නැව්හා දුම්රිය නැව්හා දුම්රිය නිෂ්පාදනය නැව්හා දුම්රිය නිෂ්පාදනය නැව්හා දුම්රිය නිෂ්පාදනය. ඊළඟට තව කෙනෙක් ලියන්න මහා පරිමාණ මහා පරිමාණ කර්මාන්ත ශාලා මහා පරිමාණ කර්මාන්ත ශාලා ආරම්භ කිරීම මහා පරිමාණ කර්මාන්ත ශාලා ආරම්භ කිරීම ආරම්භ කිරීම. හරි, ඔන්න පුතේ පළවෙනි ප්‍රශ්න පළවෙනි කොටසට අපි උත්තරයක් ගත්තා. දැන් පුතේ නෝ අපි පළවෙනි ප්‍රශ්න දෙවෙනි කොටසට තාක්ෂණ වේදේ හැරවුම් ලක්ෂ 10ක්. දැන් හැරවුම් ලක්ෂ කියන්නේ මොනවද පුතේ? පැවතගෙන ආ තාක්ෂණය නව මගකට යොමු වීමට හේතු වෙච්ච නව නිර්මාණ තමයි හැරවුම් ලක්ෂ කියන්නේ. දැන් අපි දන්නවා පළවෙනි හැරවුම් ලක්ෂ ගැන කතා කරද්දී පුතා ගින්දර, ඊට පස්සේ රෝදය, ඊට පස්සේ විදුලිය, ඊට පස්සේ චීන චට්ටි වාත්තු කිරීම, එතනින් එහාට ගියාට පස්සේ සීමිත නිෂ්පාදනය, මුද්‍රණ කලාව, ඒ වගේම ඉලෙක්ට්‍රොනික වැල්වය, ට්‍රාන්සිස්ටරය, ඒ වගේම සංගෘහීත පරිපථ, ඒ කියන්නේ IC, එතනින් එහාට ගියාට පස්සේ තව මොනවද? චන්ද්‍රිකාව, චන්ද්‍රිකා තාක්ෂණය, ගුවන් යානා, මේ වගේ දේවල් අපිට කියන්න පුළුවන්. මේවා ඉන්න අපි තෝරාගත්ත කීපයක්, අපෙන් හරි 10ක් නේ, අපි 10ක් ලිස්ට් කරමු. මෙන්න මේවා එයාට පොතේ යටි යටට මෙහෙම ලියන්න. පළවෙනි කරලා ලියන්න ගින්දර, ගින්දර, ගින්දර. ඊට පස්සේ ලියන්න රෝදය, රෝදය, රෝදය. ඊළඟට ලියන්න චීන චට්ටි වාත්තු කිරීම, චීන චට්ටි වාත්තු කිරීම. ඊට පස්සේ ලියන්න පුතා විදුලිය, විදුලිය, විදුලිය. ඊළඟට ලියන්න පුතේ ඉලෙක්ට්‍රොනික වැල්වය, ඉලෙක්ට්‍රොනික වැල්වය, ඉලෙක්ට්‍රොනික වැල්වය. ඊට පස්සේ ලියන්න සංගෘහිත පරිපථ, අපකට කියන ට්‍රාන්සිස්ටර් එක කියලා ලියන්න. ඊළඟට ඉලෙක්ට්‍රොනික වැල්වෙන් පස්සේ ලියන්න ට්‍රාන්සිස්ටරය, ට්‍රාන්සිස්ටරය. ඊට පස්සේ ලියන්න ට්‍රාන්සිස්ටරෙන් පස්සේ ලියන්න සංගෘහිත පරිපථ, ඒ කියන්නේ IC, සංගෘහිත පරිපථ, ඒ කියන්නේ IC, සංගෘහිත පරිපථ, ඒ කියන්නේ IC. ඊළඟට ලියන්න, ඊළඟට ලියන්න ඊට පස්සේ ලියන්න දරුවනේ සූත්‍රිකා බල්බය, සූත්‍රිකා බල්බය. ඒ වගේම දුරකථනය, දුරකථනය. ඒ වගේම සිමෙන්ති, සිමෙන්ති. ඒ වගේම සිමෙන්ති වලින් පස්සේ වීදුරු, සිමෙන්ති වලින් පස්සේ වීදුරු. පැහැදිලිනේ? හරි, ඊට පස්සේ කාගේ හරි මයික් එකක් ඔන් වෙලා තියෙනවා පොතේ, ඒක ඔෆ් කරගන්න ශබ්ද ඇහෙනවා. කාගේ හරි මයික් එකක් ඔන් වෙලා තියෙනවා, ඒක මට බලන්න. හරි, ඊට පස්සේ තුන්වෙනි කොටස කියනවා පොතේ තාක්ෂණ වේදයේ බලපෑම් සඳහා පහත සඳහන් වගුව සම්පූර්ණ කරන්න. තාක්ෂණ වේදයේ බලපෑම් සඳහා පහත සඳහන් වගුව, ඒ කියන පුතා ඔයාලට කියනවා මිනිසා හා පරිසරයේ, නැත්නම් මිනිසා හා සමාජයේ කරෙහි බලපාන සිදුවීම් මොනවද, පරිසරයේ කරෙහි බලපාන සිදුවීම් මොනවද කියලා ඔයාලගෙන් අහනවා. ඔයාලගෙන් අහනවානේ, දෙන්නෙක් අහනවානේ. දැන් පුතේ අපි මේක වගුවක් විදියට මෙතන නෝට් කරන්න ඕන වුණාට දැන් අපිට මේක අවශ්‍ය නම් වෙන වෙනම කරුණු විදියට මේක ලිව්වත් ගැටලුවක් නැහැ. දැන් මොකද අපි ආව ටේබල් එකක් අදින එක ටේබල් එකක් අදින අපිට වෙලා ආයෙත් නිසා අපි ලියමු මෙහෙම. දැන් මම පොඩක් අපි කතා කරමුකෝ පොදේ. මම කියන්නේ මිනිසා හා සමාජයේ කරෙහි බලපාන සිදුවීම් නැත්තම් බලපෑම් ගැන, මිනිසා හා සමාජයේ කරෙහි ඇතිවන බලපෑම් ගැන කතා කරද්දී පළවෙනි එකේනා තමයි අපි අපි කටයුතු කීපයක් කතා කරුවොත් එහෙම තුන්වෙනි කොටසට අදාළව මිනිසා හා සමාජයේ කරෙහි බලපාන බලපෑම් වල පළවෙනි එකේනා තමයි පොදේ තාක්ෂණය අනුව, තාක්ෂණය අනුව ප්‍රජා ව්‍යාප්තිය සිදුවෙනවා පොදේ.
තාක්ෂණයනුව ප්‍රජාව්‍යාප්තිය සිදු වෙනවා. ඒ වගේමයි පුතේ ප්‍රාග්ධන හිමිකාරීව ව්‍යූහය වෙනස් වෙනවා. ඒ වගේම පුතේ නිෂ්පාදන දහරිතාව ආ ඵලදායීතාව වෙනස් වෙනවා, ඒ කියන්නේ වැඩි වෙනවා. ඒ වගේම පුතේ තොරතුරු හා දැනුම ලබාගත හැකි වෙනවා, තොරතුරු හා දැනුම ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම පුතේ තව ගත්තොත් එහෙම පවුල් සබඳතා, කාගේ මයික් එකක් අහන්නලා තියෙනවා පොඩ්ඩක් බලන්න, මයික් එකක් අහගෙන ඉන්නලා තියෙයි බලන්න. පවුල් සබඳතා දුරස් වීමකුත් පුතේ මේත් එක්කම සිද්ධ වෙනවා, පවුල් සබඳතා දුරස් වෙනවා. ඒ වගේම නව අධ්‍යාපන ක්‍රම බිහි වෙනවා. ඒ වගේම දරුවනේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවත් සමග දරුවනේ මරණ අනුපාතිකය අඩුවී ආයු අපේක්ෂාව වැඩි වෙනවා. ඔය සියල්ලක්ම සිද්ධ වෙන්නේ පොදේ මිනිසා හා සමාජය කෙරෙහි ඇති වෙන බලපෑම්. ඊට පස්සේ පොදේ පරිසරය කෙරෙහි ඇති කරන බලපෑම් ගැන කතා කරද්දී අපිට කීපයක් හම්බ වෙනවා. එකක් තමයි පරිසරය කෙරෙහි ඇති කරන බලපෑමක් තමයි පොදේ පරිසර දූෂණය වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම පොදේ තව සිද්ධ වෙනවා ස්වාභාවික, එහෙම නැත්නම් ඒ කියන්නේ ස්වාභාවිකව නිර්මාණය වෙලා තියෙන සම්පත් පිළිබඳව මම කියන්නේ, ඒ කියන්නේ ස්වභාවික සම්පත් ගැන. ස්වාභාවික සම්පත් ක්ෂය වෙනවා, ස්වාභාවික සම්පත් ක්ෂය වෙනවා. ඒ වගේම සිද්ධ වෙනවා නව පරිසර පද්ධති ඇති වෙනවා. ඒ වගේම තව සිද්ධ වෙනවා පුතේ ගෝලීයකරණය හා හරිතාගාර ආචරණය සිදු වෙනවා. පැහැදිලිද? හරි. එතකොට රයිට් කොන්න ඔය වගේ දේවල් දරුවනේ අසිද්ධ එකන හරිතාගාර ආචරණය සහ එහෙම නැත්නම් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම. මම ඒක කියන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම. ගෝලීය උෂ්ණත්වය. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හා හරිතාගාර ආචරණය සිද්ධ වෙනවා. ඔන්න මම පුතේ අපිට හම්බ වෙන කොටස් සියල්ලම පිළිබඳව මම පැහැදිලි කිරීමක් ඔය කළේ. ඔයාලා මං හිතන්නේ මේ වෙනකොට ලියලා ඇති. ලියලා නැති අය ඉන්නවනම් පිළිවෙලින්ම විස්තර කරන්නම්. පුතාලා මුලින්ම ලියන්න මිනිසා හා සමාජය කෙරෙහි ඇති කරන බලපෑම් කියලා ලියන්නකෝ. මිනිසා හා සමාජය කෙරෙහි ඇති කරන බලපෑම්. මිනිසා හා සමාජය කෙරෙහි ඇති කරන බලපෑම් කියලා ලියන්නකෝ. මිනිසා හා සමාජය කෙරෙහි ඇති කරන බලපෑම්. මිනිසා හා සමාජය කෙරෙහි ඇති කරන බලපෑම්. හරි, ලියන්න ඉවරද? මිනිසා හා සමාජය කෙරෙහි ඇති කරන බලපෑම් කියලා ලියලා පුතේ මම දැන් පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. මේක දැන් ලියලා ඇති සමහර දරුවෝ, හැබැයි ලියපු නැති අයත් ඉන්න පුළුවන් නිසා මම පැහැදිලි කරනවා. පුතේ තාක්ෂණ ප්‍රජාව්‍යාප්තිය සිද්ධ වෙනවා. ඒ කියන්නේ පුතේ තාක්ෂණයෙන් පිරිපුන් නගර ප්‍රදේශ රටවල් වගේ සඳහා දරුවනේ මිනිස්සු සංක්‍රමණය වීමක් සිද්ධ වෙනවා. වැඩි පහසුකම් මත නගරයට මිනිස්සු සංක්‍රමණය වෙනවා. ඊට පස්සේ මේ ප්‍රාග්ධන හිමිකාරීත්ව ව්‍යුහය වෙනස් වෙනවා. ඒ කියන්නේ පුතේ ඉස්සර මිනිසෙකුගේ පොහොසත්කම මනපු සාධක තමයි විශේෂම දරුවනේ හරක බාන. එහෙම නැත්නම් එයාට තිබිච්ච ගොඩින් අක්කර ප්‍රමාණය සහ මඩින් තිබිච්ච අක්කර ප්‍රමාණය වගේ දේවල්.
එතකොට අද වෙනකොට පුද්ගලයෙකුගේ පොහොසත්කම වනින්නේ බුද්ධිමේ දේපල, එයා සතු කර්මාන්ත ශාලා ප්‍රමාණය වගේ සාධක මත. ඒකයි ඔය කියන්නේ. ඊළඟට නිෂ්පාදන ධාරිතාව හා ඵලදායිතාව වැඩි වෙනවා. ඒක තාක්ෂණයෙන් දියුණු වෙනකොට පුදේ යන්ත්‍ර ආය කාගරි මයික් එක කොන්නලා ඒක ඔෆ් කරගන්න. නිෂ්පාදන ධාරිතාව හා ඵලදායිතාව වැඩි වෙනවා කියලා කියන්නේ මොකද? විශේෂයෙන්ම අපි නිෂ්පාදන කටයුතු වලදී යන්ත්‍ර සූත්‍ර බෙහෙවින් භාවිතා කරන නිසා නිෂ්පාදන ප්‍රමාණය වැඩි වෙලා අඩු වියදම් සහිතව වැඩි ප්‍රතිලාභ ලබා ගන්න ක්‍රම හැදෙනවා. ඒකයි ඔය කියන්නේ. තොරතුරු සහ දැනුම ලබා ගන්න පුළුවන් වීම. අන්තර්ජාලය වගේ ක්‍රියාවලි හරහා තොරතුරු සහ දැනුම ලබා ගැනීමේ අද වෙනකොට වැඩි වෙලා තියෙනවා. දැන් ඔයාලට මතකයි පුංචි කාලේ ඉඳලා දැන් අපේ යුගයේ අපිත් දරුවනේ පාවිච්චි කළා. ඒ නැත්තම් අපිත් අපේ යුගයේදීත් අපි මේක පරිහරණය කරා. ඔයාලගේ පුංචි කාලේ දරුවනේ පරිහරණය කරන්න නැති පුතේ මිහිර පත්තරේ. මතකයිනි මිහිර පත්තරේ මතකයිනි ලේක් හවුස් වල ගන්න මිහිර පත්තරේ. දැන් ඔන්න මිහිර පත්තරේ දැන් අවසාන කලාපයේ මේ වෙනකොට වෙළඳපොළට නිකුත් වෙලා හමාරයි. එතනින් පස්සේ දරුවනේ අවුරුදු 50ක් මිහිර පත්තරේට ඒ අවසාන කලාපේ දැන් ගහලා වෙළඳපොළේ තියෙනවා. ඒ තියෙන වෙළඳපොළේ තියෙන ඒ පත්‍ර ටික ඉක්රුණාට පස්සේ එතනින් එහාට මිහිර පත්තරයක් විදියට අපේ අතට එන්නේ නැහැ. පැහැදිලිද? හරි. එතකොට අපි කඩෙන් මිහිර පත්තරයක් විදියට ගන්න විදියක් නම් මොකද හේතුව? පත්තර කියවන නැත්නම් බලන පාඨකයන් ප්‍රමාණය නැත්නම් ඒ පරිශීලනය කරන්නන්ගේ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. වර්තමානයේ විදිය නිසා යාලට පාඩුයි කියලා යාල පත්තර ගහන එක දැන් නතර කරලා තියෙන්නේ. දැනට වෙළඳපොළේ තියෙන පත්තර ටික ඉවරුනහම එච්චරයි. එතකොට දරුවනේ අන්න දැන් තොරතුරු සහ දැනුම ලබා ගන්න පුළුවන් වෙනවා කියන්නේ තාක්ෂණයත් එක්ක අන්තර්ජාලය වගේ හරහා දරුවනේ විවිධ උපක්‍රම අපිට හම්බ වෙනවා. ඒකයි ඔය කියන්නේ. පෞල් සම්බන්ධතා දුරස් වෙනවා. ඒ කියන්නේ මේ තාක්ෂණයේ දියුණු වෙනකොට අපි දරුවනේ අර පුද්ගලයන් පිරිසක් මැද වුණත් අපි හුදකලා වෙනවා. ඒකයි ඔය කියන්නේ. අදම බලන්නකො දැන් ඔයාලගේ ගෙදර දැන් ටීවී එක බලනවා නම් ඔයාලගේ ගෙදර සමාජිකයෝ ටික දැන් 6:00 7 වගේ වෙනකොට ටීවී එක ළඟට එනවා නම් සෙට් එකම දරුවනේ පැය 3-4ක් ටීවී එක ළඟ ගත කරලානේ රැයට නිදා ගන්න යන්නේ. හැබැයි මේ පැය 3-4 ඔයාලා එකට ගෙදර ඉන්න අම්මා තාත්තා ඔයාගේ ගෙදර ඉන්න සහෝදර සහෝදරිය ඔයා එකට කතා බහ කරන එක අඩු වෙනවනේ. අඩු වෙනකොට ඔයාලා ඔයාලා අතර තියෙන සම්බන්ධතාවේ ටික 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 ඔයාලා දන්නේ නැතුව පුතා දුරස් වෙනවා. ඒකයි ඔය කියන්නේ. ඊට පස්සේ නව අධ්‍යාපන ක්‍රම බිහි වෙනවා. දැන් වර්තමානයේ වෙද්දී පුතේ ස්මාර්ට් ක්ලාස් රූම් කියලා જાතියක් අවිලා තියෙනවා. දැන් අද ඔයයි මමයි මේ සම්බන්ධ වෙලා ඉන්නේ ඔය නව අධ්‍යාපන ක්‍රමයක් හරහා, ඔන්ලයින් එඩියුකේෂන් එක හරහා. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ පුතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවත් එක්ක මරණ අනුපාතිකය අඩු වෙලා ආයු අපේක්ෂාව වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ අද වෙනකොට දරුවනේ ණය රෝගවලට ඖෂධ අපි හොයාගෙන තියෙනවා. විවිධ සැත්කම් වර්ග සහ වෛද්‍ය උපකරණ නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා පුද්ගලයේ මිය යන්න තියෙන හැකියාව අඩු කරලා මරණානුපාතිකය නිසා අඩු වෙනවා. ඒ වගේම ආයු අපේක්ෂාව වැඩි වෙනවා. පැහැදිලිනේ? හරි. අපෙන් අහන්නේ ඔය ටික මුලින්ම අපි ලියමු එහෙම. මිනිසා හා සමාජයේ කෙරෙහි ඇති කරන බලපෑම කියලා ලියලා වෙන මෙහෙම ලියන්නකො. කීපයක් අහන්න අපි ලියමු එහෙම. සෙට් එකම ලියාගමු ලියන්න. තාක්ෂණය අනුව ප්‍රජා ව්‍යාප්තිය සිදුවීම. 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 දෙවෙනි එකේනාල යන්න පොදේ ප්‍රාග්ධන. දෙවැනි කෙනා කියන ප්‍රාග්ධන හිමිකාරීත්ව ව්‍යුහය වෙනස් වීම. ප්‍රාග්ධන හිමිකාරීත්ව ව්‍යුහය වෙනස් වීම. ප්‍රාග්ධන හිමිකාරීත්ව ව්‍යුහය වෙනස් වීම. හරි. තුන්වැනි කෙනා කියන නිෂ්පාදන ධාරිතාව හා ඵලදායීතාව වැඩිවීම. නිෂ්පාදන ධාරිතාව හා ඵලදායීතාව වැඩිවීම. නිෂ්පාදන ධාරිතාව හා ඵලදායීතාව වැඩිවීම. ඵලදායීතාව වැඩිවීම. හතරවෙනි කෙනා ලියන්නේ තොරතුරු හා දැනුම ලබා ගත හැකි වීම. තොරතුරු හා දැනුම ලබා ගත හැකි වීම. තොරතුරු හා දැනුම ලබා ගත හැකි වීම. ඊළඟ කෙනා ලියන්නේ පවුල් සබඳතා දුරස් වීම.
පවුල් සබඳතා දුරස් වීම. ඊළඟට ලියන්න නව අධ්‍යාපන ක්‍රම බිහිවීම. නව අධ්‍යාපන ක්‍රම බිහිවීම. නව අධ්‍යාපන ක්‍රම බිහිවීම. අවසාන කෙනා ලියන්න සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවත් සමග සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවත් සමග මරණ අනුපාතිකය අඩු වී ආයු අපේක්ෂාව වැඩිවීම මරණ අනුපාතිකය අඩු වී ආයු අපේක්ෂාව වැඩිවීම. හරි, ඔය අපි කතා කළේ මිනිසා හා සමාජය කෙරෙහි ඇති කරන බලපෑම්. ඊට පස්සේ පුතේ ලියන්න රූලක් ඇරලා පරිසරය කෙරෙහි ඇති කරන බලපෑම් කියලා ලියන්න. පරිසරය කෙරෙහි ඇති කරන බලපෑම්. පරිසරය කෙරෙහි ඇති කරන බලපෑම්. හරි පුතේ, පරිසරය කෙරෙහි ඇති කරන මෙන්න මේවා. එකක් තමයි පරිසරය දූෂණය කරනවා. මොකද පුතේ පරිසරයට එකතු කරනවා අහිතකර දේවල් දරුවනේ ගණනාවක්. කර්මාන්ත ශාලා, නිවාස, රෝහල්, එහෙම නැත්නම් හෝටල්, ඔය ඕනෑම ක්ෂේත්‍රයකින් ස්වාභාවික සම්පත් ක්ෂය වෙනවා. හරි, දැන් අපි දන්නවා ඉදිකිරීම් කටයුතු කරනකොට අපි දරුවනේ කඳු කපලා ඉදිකිරීම් කරනවා. ඒ වගේම වැලි ලබා ගන්න අපි ගංගාවල වැලි ගන්නවා, කළු ගල් නිදි වලින් කළු ගල් කඩලා ගන්නවා. ඉතින් මේ ඔබ දෙ කාලයක් යනකොට පොළවෙන් තුරන් වෙලා යයි. ඒකයි ඔය කියන්නේ. ඊට පස්සේ නව පරිසර පද්ධති ඇති වෙනවා. දැන් අපි දන්නවා අද වෙනකොට දරුවනේ මේ අපි ගත්තොත් එහෙම දරුවනේ කොළඹ අපි දන්නවා දරුවනේ වරායට දරුවනේ තව කොටසක් විශේෂම දරුවනේ වරාය කියලා කියන්නේ විශේෂම දරුවනේ වරායට යහපතව දරුවනේ මුහුද ගොඩ කරලා දරුවනේ තව ලංකාවේ මුහුදු සීමාවට තව ගොඩබිමක් නැත්නම් තව සීමාවක් වැඩි කර ගැනීමක් කළා. ඒ කියන්නේ අපි ඔකට කියනවා පෝට් සිටි එක කියලා. දැන් පෝට් සිටි එක ගත්තාම පෝට් සිටි එක කියන්නේ වරාය නගරය ගත්තට පස්සේ මුහුද ගොඩ කරලා තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට දරුවනේ දැන් මේ නිර්මාණය ඇත්තරම නව පරිසර පද්ධතියක්. හැබැයි එතකොට ඒකෙන් සමුද්‍රීය පරිසර වලට යම්කිසි බාධාවක් අනිවාර්යයෙන්ම එල්ල වෙලා තියෙන්න ඕන. එතකොට ඒව තමයි ওই පරිසර නව පරිසර පද්ධතිය ඇතිවීම කියලා කියන්නේ. එතකොට හැබැයි ඇත්තරම යලකින් බලපෑම් ප්‍රමාණයකුත් ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් අද වෙනකොට දරුවනේ ලෝකයේ දියුණුවයි අපි හඳුන්වන විශේෂම දරුවනේ මර්ධ පරිණික වගේ රටවල් වල දරුවනේ ස්වාභාවිකව දරුවනේ වනාන්තර, ඒ කියන්නේ ස්වාභාවික කෘතිම ගස් නෙමේ, ස්වාභාවිකව නිර්මාණය වෙච්ච ශාක වලින් සමන්විත වනාන්තරද වගා කරගෙන යනවා. ඒ විතරකුත් නෙමේ දරුවනේ විශේෂයෙන්ම මේ අර විවිධ රස ඇති ගෙඩි සහ මල් තියෙන ගස් අද වෙනකොට දරුවනේ නිර්මාණය කරලා තියෙනවා ජානන් ඉංජිනේරු විසින්. විශේෂම අද වෙනකොට දරුවනේ අර වෙනදා කිකිලි දාන විතරය අද වෙනකොට කිකිලි නැතිව ගහින් කඩා ගන්න පුළුවන් මට්ටමකට විතර ගස් අද ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ විතර ගස් ගත්තට පස්සේ විශේෂයෙන්ම ඔය විතර ගස් වලින් අර කිකිලි දාන විතරේම ගන්න පුළුවන් වෙලා තියෙනවා. එකම වෙනස විතරේට නැට්ටක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ ජාන ඉංජිනේරුවන්ගේ විශාල ප්‍රතිහාරවල ප්‍රතිඵල ලෙස නව පරිසර පද්ධති පොතේ ඇති වෙලා තියෙනවා. ඒ වගේම ගෝලීයකරණයේ ඒ කියන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ හරිතාගාර ආචරණය සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ නිසා උත්තර සහ දක්ෂිණ ධ්‍රැවවල තියෙන පොතේ ග්ලැසියර දිය වෙලා මුහුදු ජල මට්ටම ඉහළ යමින් තියෙනවා. මේ නිසා ලෝකයේ පහත් දූපත් වර්තමානයේ වෙනකොට මුහුදු බත් වෙන්න නියමිතයි. ඔන්න ඕක තමයි ගැටලුව. හරි, ඒත් එක්කම දැන් මම එක දැන් ඔයාලා සම්බන්ධ වෙලා ඉද්දී ඔයාලට මොනවා හරි ගැටලු එහෙම තියෙනවා නම් මමත් එක්ක ඩිස්කස් කරන්න පුළුවන් ඈ. මමත් එක්ක chat කරන්න ඔයාලට පුළුවන්. හරි, මොනවා හරි ගැටලු තියෙනවා නම් chat කරන්න පුළුවන්. හරි, ලියන්න පොතේ හරි දැන් වැඩි කොටස ලියන පොතේ මෙහෙම පරිසරයේ කැරී ඇති කරන බලපෑම් කියලා ලිව්වා. පරිසරයේ කැරී ඇති කරන බලපෑම් කියලා දාලා මෙන්න මෙහෙම ලියන්න. ලියන පොතේ පරිසර දූෂණයේ සිදුවීම පරිසර දූෂණයේ සිදුවීම තව එකක් ලියන්න. ස්වාභාවික සම්පත් ක්ෂයවීම ස්වාභාවික සම්පත් ක්ෂයවීම තව එකක් ලියන්න. නව පරිසර පද්ධති ඇතිවීම නව පරිසර පද්ධති ඇතිවීම ඒ වගේම තව එකක් ලියන්න පුතේ.
ගෝලීය උෂ්ණත්වය ඉහළයාම හා ගෝලීය උෂ්ණත්වය ඉහළයාම හා හරිතාගාර ආචරණය සිදුවීම හරිතාගාර ආචරණය සිදුවීම හරිතාගාර ආචරණය සිදුවීම හරිතාගාර ආචරණය සිදුවීම හරි පොතේ මට කියන්න පොඩ්ඩක් මේ අද අපේ මේ දැන් මේ වෙලාවේ ක්ලාස් එකේ ඉන්නවද මේ අපේ කිරිබත් වල ක්ලාස් එකේ ළමයි චුට් ඉන්නවනේ චුට්ට මට පොඩ්ඩක් ටෙක්ස්ට් කරන්න කිරිබත් වල ක්ලාස් එකේ දරුවෝ ටික ඉන්නවනะ මොකද මට යාළුවට කියන්න බැරුණා ওই විස්තරේ මම අද වොයිස් එකක් තමයි තිබ්බේ අනිත් පන්සල ළමයට නම් මම කිව්වා කිරිබත් වල ක්ලාස් එකේ ළමයි ඉන්නවනේ චුට්ටක් ටෙක්ස්ට් කරන්න කවුරු හරි ඉන්නවනะ ආරට හරි ඉන්නවනේ හරි හරි ආකිරි බද්දර දරු තින්නවා හරි හරි රයිට් රයිට් ඊට පස්සේ ඔන්න දැන් අපි පළවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටසට පොදී උත්තර අරන් ඉවරයි ඒකේ හතරවෙනි කොටස තාක්ෂණවේදී අනාගත ප්‍රවණතා හතරක් අපි දන්නවා පොදී තාක්ෂණවේදී අනාගත ප්‍රවණතා හතරක් අහනවනේ දැන් තාක්ෂණවේදී අනාගත ප්‍රවණතා ගත්තාම එකක් තමයි පොදී පොසිල ඉන්ධන භාවිතයෙන් දහවණය වන මෝටර් රථ වෙනුවට පුනර්ජනනීය බලශක්ති භාවිතා කරන ඉන්ධන සහිත වාහන වර්තමාන විදිවිල තියෙනවානේ දැන් අද වෙනකොට ඉලෙක්ට්‍රික් වාහන විල තියෙනවා පැහැදිලිද ඒ වගේම දෙමුහුම් වාහන විල තියෙනවා ඒ කියන්නේ හයිබ්‍රිඩ් වාහන විල තියෙනවා ඉතින් ඒ වගේ යම් කිසි ප්‍රමාණයකට ඉන්ධන වැයවීම පාලනය කිරීමක් සිද්ධ වෙනවා වර්තමාන වෙද්දී හරි ඒ වගේම දරුවනේ තව එකක් තමයි කැතෝඩ කිරණ නල භාවිතා කරන රූපවාහිනී යන්ත්‍ර වෙනුවට අද වෙනකොට දරුවනේ ඇවිල්ලා තියෙනවා විශේෂයෙන්ම මේ LCD තිර සහිත රූපවාහිනී යන්ත්‍ර ඇවිල්ලා තියෙනවා. ඒ විතරකුත් නෙමෙයි. පොතේ විශේෂයෙන්ම ඕසෝන් ස්තරයට හානි කරන වායු භාවිතයෙන් නිර්මාණය කරලා තියෙන ශීතකරණ වෙනුවට CFC රහිත ශීතකරණ වර්තමාන විදිහට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම පොතේ නැනෝ තාක්ෂණයේ දියුණුවත් එක්ක විශේෂයෙන්ම විවිධ සැත්කම් විවිධ ඇඳුම් පැළඳුම් වගේ දේවල් නිර්මාණය වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අභ්‍යවකාශයේ පිළිබඳව සිද්ධ කරන ශීඝ්‍ර يعني පරිශන වල ශීඝ්‍ර දියුණුවත් එක්ක අනාගතයේ දවසක් එනවා අපිට අභ්‍යවකාශ මධ්‍යස්ථාන වල ජීවත් වෙන්න. පැහැදිලිද? හරි. ඒ වගේම විද්‍යුත් චුම්බක තරංග සම්ප්‍රේෂණය සංවර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ වෙද්දී දරුවනේ බලශක්තිය පවා රැහෙන් රහිතව ගමන් කරවන්න හැකියාවක් ලැබෙලා තියෙනවා. ඉතින් අපි ඔන්නෝ එක් කටයුතු ටිකපදේ සාකච්ඡාවට ගනිමු. ලියන්නකෝ අනාගත ප්‍රවණතා හතරක් අහනවා ලියන්නකෝ මෙහෙම ලියන්න මෙහෙම ලියන්න ඔසිල ඉන්ධන භාවිතයෙන් දහවණය වන 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 මෝටර් වාහන වෙනුවට මෝටර් වාහන වෙනුවට සූර ශක්තිය කමා සුලං ශක්තිය කමා ජෛව වායුව කියන්නේ බයෝගෑස් ජෛව වායුව වැනි පුනර්ජනනීය බලශක්ති වැනි පුනර්ජනනීය බලශක්ති භාවිතයට ගැනීම හරි එකක් හරි දෙවෙනි කෙනා ලියන්න කැතෝඩ කිරණනල භාවිත රූපවාහිනී වෙනුවට කැතෝඩ කිරණනල භාවිත රූපවාහිනී වෙනුවට අඩු ජව භාවිත LCD තිර සහිත අඩු ජව භාවිත LCD තිර සහිත රූපවාහිනී නිර්මාණය
රූපවාහිනී නිර්මාණය. රූපවාහිනී නිර්මාණය. ඊළඟට ලියන්න පුතේ. ඊළඟට ලියන්න. සේ එක ටිකක් ආයි කියන්නකෝ. මොකද පුතේ? ඒ දැන් කීප එක චුට්ටක් ආයි කියන්නකෝ. ලියන්න. කොම කියවද කැතෝඩ කිරණ නල භාවිත ඉවිල තියා ඉන්නවනේ ලියන්න. කැතෝඩ කිරණ නල භාවිත රූපවාහිනී වෙනුවට කැතෝඩ කිරණ නල භාවිත රූපවාහිනී වෙනුවට කැතෝඩ කිරණ නල භාවිත රූපවාහිනී වෙනුවට අඩු ජව භාවිත අඩු ජව භාවිත අඩු ජව භාවිත අඩු ජව භාවිත LCD තිර සහිත LCD තිර සහිත රූපවාහිනී නිර්මාණය වීම LCD තිර සහිත රූපවාහිනී නිර්මාණය වීම රූපවාහිනී නිර්මාණය වීම හරි එයා හරි ඊට පස්සේ ලියන්න තව කෙනෙක් ලියන්න ලියනෝදේ ඊළඟ කෙනා දැන් හරි නේද අර අඩුපාඩු තිබ්බ පුතා වැඩි කරන්නේ ලියාගතනේ හරි හරි එනම් වීම ඊළඟ කියලා ඕසෝන් ස්තරයට ඕසෝන් ස්තරයට හානි කර ඕසෝන් ස්තරයට හානි කර වායු භාවිතයෙන් ඕසෝන් ස්තරයට හානි කර වායු භාවිතයෙන් ඕසෝන් ස්තරයට හානි කර වායු භාවිතයෙන් වායු භාවිතයෙන් ඕසෝන් ස්තරයට හානි කර වායු භාවිතයෙන් ඉවත්ව විකල්ප වායු භාවිතයෙන් ඉවත්ව විකල්ප වායු භාවිතයෙන් විකල්ප වායු භාවිතයෙන් විකල්ප වායු භාවිතයෙන් ශීතකරණ ක්‍රියාත්මක වීම විකල්ප වායු භාවිතයෙන් ශීතකරණ ක්‍රියාත්මක වීම විකල්ප වායු භාවිතයෙන් ශීතකරණ ක්‍රියාත්මක වීම ක්‍රියාත්මක වීම හරි තව කෙනෙක් ලියන්න පුතේ අපි කරුණු කීපයක් ලියමු දැනගන්නත් එක ලියන්න ලියන්න පුතේ නැනෝ තාක්ෂණය භාවිතයෙන් නැනෝ තාක්ෂණය භාවිතයෙන් දූවිලි නොරැඳෙන ඇඳුම් පැළඳුම් දූවිලි නොරැඳෙන ඇඳුම් පැළඳුම් කමා දූවිලි නොරැඳෙන ඇඳුම් පැළඳුම් කමා රෝගාබාධ පවතින ස්ථානවලට රෝගාබාධ පවතින ස්ථානවලට රෝගාබාධ පවතින ස්ථානවලට රෝගාබාධ පවතින ස්ථානවලට ඍජුවම යන්න හෙට යන්න ඍජුවම තව කාගෙන මයික් එක කොන්නලා කාගෙන පුතේ කරගන්න කාගෙන මයික් එක කොන්නලා ඔප් කරගන්න ඉතින් මම මෙතනින් එහාට ගියා හරියට එහෙනම් මම ඔප් කරන්නම් එහෙනම් අපි දැන් නම් අපිට ලිහිදාන් ගන්න පාස්වර්ඩ් දැන් බෑ යාළුවට කියන්න ඔයාලගේ සාමාන්‍ය පන්ති වාඩි වෙද්දි ඔයාලගේ මේ මයික් ටික ඔෆ් කරගෙන පොතේ වාඩි වෙන්න මේ නැත්තම් ඔයාලගේ කඩවල අනිත් ඇට හැරෙනවා හරි රයිට් හරි මම දැන් කියපු දේ නැනෝතාක්ෂණයේ භාවිතයෙන් මම ආයෙ වාක්‍යවල දැන් කියනවා නැනෝතාක්ෂණයේ භාවිතයෙන් දූවිලි නොරඳෙන ඇඳුම් පැළඳුම් නැනෝතාක්ෂණයේ භාවිතයෙන් දූවිලි නොරඳෙන ඇඳුම් පැළඳුම් කමා රෝගාබාධ පවතින ස්ථානවලට රෝගාබාධ පවතින ස්ථානවලට රෝගාබාධ පවතින ස්ථානවලට ඍජුවම ප්‍රතිකාර ලබා දීමේ ඍජුවම ප්‍රතිකාර ලබා දීමේ ඍජුවම ප්‍රතිකාර ලබා දීමේ
ක්‍රම බිහිවීම ඍජුවම ප්‍රතිකාර ලබා දීමේ ක්‍රම බිහිවීම ක්‍රම බිහිවීම හරි තව කෙනෙක් ලියන්න පුතේ තව කෙනෙක් ලියන්න අභ්‍යවකාශයේ පිළිබඳ සිදු කෙරෙන අභ්‍යවකාශය පිළිබඳ සිදු කෙරෙන අභ්‍යවකාශයේ පිළිබඳ සිදු කෙරෙන අභ්‍යවකාශයේ පිළිබඳ සිදු කෙරෙන ශීඝ්‍ර පර්යේෂණ වල අභ්‍යවකාශයේ පිළිබඳ සිදු කෙරෙන නැත්නම් මෙහෙම කියනවා අභ්‍යවකාශයේ පිළිබඳ සිදු කෙරෙන පර්යේෂණ වල ශීඝ්‍ර වර්ධනය සමග පර්යේෂණ වල ශීඝ්‍ර වර්ධනය සමග පර්යේෂණ වල ශීඝ්‍ර වර්ධනය සමග ශීඝ්‍ර වර්ධනය සමග අනාගතයේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන වල අනාගතයේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන වල ජීවත් වීමේ ප්‍රවණතාවක් ඇතිවීම හරි අවසානට තව කෙනෙක් ලියන්න අවසාන කෙනා ලියන්න මෙහෙම ලියන්න විද්‍යුත් චුම්බක අවසාන කෙනා ලියන්න උදේ විද්‍යුත් චුම්බක තරංග සම්ප්‍රේෂණය සංවර්ධනය වීමේ සීග්‍රතාවය අනුව බලශක්තිය පවා රැහැන් රහිතව සම්ප්‍රේෂණය කිරීමට හැකිවීම හරි ඔන්න මුදේ අනාගත ප්‍රවණතා හතරක් ඇහුවා මං හිතන්නේ පහක් හෝ හයක් වගේ ප්‍රමාණයක් අපි ලියන්න ඇති හරි හොඳයි ඔන්න ඔතනින් පළවෙනි ප්‍රශ්න පොතේ වැරදි කිවර වෙනවා හරිද රයිට් හොඳයි දැන් මම එනවා දෙවෙනි ප්‍රශ්නෙට පොතේ දෙවෙනි ප්‍රශ්නය ඒකේ පළවෙනි කොටස කර්මාන්ත ශාලාවක තියෙන්න පුළුවන් ආරක්ෂාවේ ප්‍රධාන කොටස් දෙක. පොතේ කර්මාන්ත ශාලාවක තියෙන්න පුළුවන් ආරක්ෂාව ප්‍රධාන කොටස් දෙකයිලු. ඒ මොනවද? එකක් මොකක්ද? පුද්ගල ආරක්ෂාව. අනිත් එක මොකක්ද? දේපොළ ආරක්ෂාව. ওই දෙක තමයි ආරක්ෂාවේ ප්‍රධාන කොටස් දෙක. ලියන්න පොතේ. එකක් යන්නේ ඊළඟට ලියන්න. එකක් ලියන්න පොතේ. පුද්ගල ආරක්ෂාව. අනිත් එක ලියන්න දේපොළ ආරක්ෂාව එකක් පුද්ගල ආරක්ෂාව අනිත් එක දේපොළ ආරක්ෂාව හරි ඒක දෙවෙනි කොටස හදිසි අනතුරක් සිදු විය හැකි හේතු සඳහන් කරන්න ඔන්න මුදේ දැන් හදිසි අනතුරක් වෙන්න පුළුවන් මොනවද එකක් තමයි දෝෂ සහිත උපකරණ භාවිතා කරනවා සේවකයන් පුහුණු කරන්න නැතුව වැඩ කරනවා විදුලි පරිපථ ස්ථාපනයේදී IEEE රෙගුලාසි වලට අනුකූල නොවන විදියට මේ ගරුවනේ භාවිතා කරනවා ආරක්ෂක උපකරණ සහ සංඥා වලට අවනතව කටයුතු නොකරපුවම අපිට අනතුරක් වෙන්නට පුළුවන් ඒක තමයි මේ කියන්නේ හදිසි අනතුරක් ඇති වෙන්න පුළුවන් හේතු කියන ප්‍රති කීපයක් හදිසි අනතුරක් ඇති වෙන්න පුළුවන් හේතු හරි මොනවද ගරුවනේ එකක් ලියනවා දෝෂ සහිත උපකරණ භාවිතය දෝෂ සහිත උපකරණ භාවිතය තව එකක් ලියන පොතේ අනතුරු ඇඟවීමේ සංඥා කමා දැන්වීම් පෝරු වලට අනතුරු ඇඟවීමේ සංඥා කමා දැන්වීම් පෝරු වලට එන්වි පුරවලට
අවනත නොවීම. අවනත නොවීම. අවනත නොවීම. තව එකක් කියන්න. විදුලි පරිපථ ස්ථාපනයේදී. විදුලි පරිපථ ස්ථාපනයේදී. විදුලි පරිපථ ස්ථාපනයේදී. IEE රෙගුලාසි වලට. IEE රෙගුලාසි වලට. අනුකූල නොවීම. IEE රෙගුලාසි වලට අනුකූල නොවීම. අනුකූල නොවීම. තව කෙනෙක්. සේවකයන් පුහුණු නොකිරීම. සේවකයන් පුහුණු නොකිරීම. හරි. කරුණු හතරක් පහක් මම හිතන්නේ ඒ ඇති. ඊට පස්සේ තුන්වෙනි කොටස. හදිසි අනතුරු අවම කිරීම සඳහා ඔබ විසින් ගන්න ඕන යෝජනා මොනවාද? හරි. එකක් තමයි පොතේ සේවකයන් පුහුණු කරන්නට ඕන. ඒ වගේම ගුණාත්මක බවෙන් ඉහළ මැටීරියල් පාවිච්චි කරන්නට ඕන. ඒ වගේම හදිසි අනතුරු අවම කරන්න අපි තව ගන්න ඕන දෙයක් තමයි දරුවනේ මේ විශේෂයෙන්ම අපි ගත්තාම දැන් ඔය හදිසි අනතුරක් ඇති වෙන්න තව බලපාන දෙයක් තමයි ඔය දැන්වීම් පෝරු සංඥාවලට අනුගත නොවීම අපි ඒක කලිනුත් කිව්වා. ඒ වගේමයි දැන් ගොඩනැගිල්ල නැත්තම් කර්මාන්ත ශාලාව ඇතුළට නැත්තම් අපි වැඩ කරන තැනට ප්‍රමාණවත් වාතාශ්‍රයක් ආලෝකයක් වගේ දේවල් නැති වුණොත් ඒත් අපිට අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා ලියන්න කීපයක්. ලියන්න මෙන්න මෙහෙම. දරුවෙක් අහනවා සර් රෙකෝඩින් ටික දානවද? සිග්නල් අඩු වෙලා තියෙනවා, සිග්නල් නැහැ එනවා, පොඩි අවුලක් තියෙනවා කියලා. හරි. මම ඔයාලට මේ පාඩම කියන්නේ මේ කතා කරන වීඩියෝ එකේ රෙකෝඩින් එකක් වලට දානවා. හරි. ලියන පොතේ අනතුරු ඇති වෙන්න හේතුව ලියන පොතේ මෙන්න මෙහෙම. දෝෂ සහිත උපකරණ. දෝෂ සහිත උපකරණ. දෝෂ සහිත උපකරණ භාවිතා කිරීම. දෝෂ සහිත උපකරණ භාවිතා කිරීම. දෝෂ සහිත උපකරණ භාවිතා කිරීම. මේ අපරක් ඉන්න අනතුරු ඕම කරන්න ගන්න ඕන දේවල්නේ. එහෙනම් ලියන්න ඕනේ දෝෂ සහිත උපකරණ භාවිතා කර අනතුරක් වෙනවනේ. ඒක නෑ කියලා අදහසක් එන්න ලියන්න. මෙහෙම ලියන්න. මේක දෝෂ සහිත උපකරණ නෙමෙයි. ඒක ලියාගන්න ගුණාත්මක බවින් ඉහළ උපකරණ භාවිතය. එතකොට අනතුරක් වෙන්නේ නෑනේ. එහෙම ලියමු. ගුණාත්මක බවින් ඉහළ. ගුණාත්මක බවින් ඉහළ. ගුණාත්මක බවින් ඉහළ උපකරණ භාවිතය. ගුණාත්මක බවින් ඉහළ උපකරණ භාවිතය. ගුණාත්මක බවින් ඉහළ උපකරණ භාවිතය. තව එකක් ලියන්න. සේවකයන් පුහුණු කරවීම. සේවකයන් පුහුණු කරවීම. සේවකයන් පුහුණු කරවීම. තව එකක් ලියන්න. විදුලි පරිපථ ස්ථාපනය. විදුලි පරිපථ ස්ථාපනය. IEE. විදුලි පරිපථ ස්ථාපනය IEE. රෙගුලාසි වලට. IEE රෙගුලාසි වලට. අණුව සිදු කිරීම. IEE රෙගුලාසි වලට අණුව සිදු කිරීම. අණුව සිදු කිරීම. තවකට කියනවා. අනතුරු ඇඟවීමේ. අනතුරු ඇඟවීමේ සංඥා හා පුවරු වලට. අනතුරු ඇඟවීමේ සංඥා හා පුවරු වලට අනුගත වීම. අනුගත වීම. අනුගත වීම. ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. හතරවෙනි කොටස. ඉංජිනේරුමය කාර්යයන් මගින් අනතුරු සිදුවීමට පෙර එය වළක්වා ගන්න පුළුවන් පියවර මොනවද කියලා අහනවා. දැන් ඉංජිනේරුමය කටයුත්තක් මගින් අනතුරක් වෙනවා නම් ඒක වළක්වා ගන්න පුළුවන් එකක් තමයි මොකද පුතේ? යන්ත්‍රයේ ආරක්ෂක කොටස්. එහෙම නැත්නම් අර නිතර මේ එලිමහනේ තියෙන කොටස්. විශේෂයෙන් යන්ත්‍රයක දරුවනේ මේ දන්වැල් තියෙන්න පුළුවන්, ගියර පෙට්ටි තියෙන්න පුළුවන්, නැත්නම් දැති එළවුම් නැත්නම් පටි වගේ දේවල් තියෙන්නත් පුළුවන්. මේවා අපේ ශරීරයේ කොටස් එක්ක ස්පර්ශ වෙදි අනතුරක් වෙන්නට පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම පොතේ යන්න සූත්‍ර වලට ආවරණ දානවා. ඒ විතරක් නෙමේ මාර්ගයේ එහෙම ඒ කියන්නේ මේ ෆැක්ටරි එකේ නැත්නම් කර්මාන්ත ශාලාවේ බිම තියෙනවනේ. කර්මාන්ත ශාලාවේ බිම දරුවනේ විශේෂයෙන්ම මේ අර මාර්ග රේඛා අඳිනවා, බිම අඳිනවා. දැන් ඔයාලා දැකලාද ෆැක්ටරි වලට එහෙම ඇතුළේදී ගහලා තියෙනවා. මොකද මැක්සිමම් ස්පීඩ් එක ඒ කියන්නේ උපරිම වේගය පැයට කිලෝමීටර් 5යි.
හරි මෙතනින් වමට හැරෙන්න මෙතනින් දකුණට හැරෙන්න එහෙම කියලා ඔය ෆැක්ටරි වල එහෙම ගහලා තියෙනවා දැකලා ඇති. අන්න ඒක තමයි දරුවනේ ඉංජිනේරු මේ කටයුතු මගින් අනතුරු වළක්වන ක්‍රම දෙකයි තියෙන්නේ. එතන මම දැන් පැහැදිලි කළා එකක් තමයි දරුවනේ ඔය ඒ කියන්නේ ලැබු ඉංජිනේරු කටයුත්තක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් එකක් තමයි කර්මාන්ත ශාලාවේ බිම මාර්ග රේඛ අඳිනවා. ඒක හරි. අනිත් එක තමයි දරුවනේ විශේෂයෙන්ම දැන් ඔය යන්ත්‍ර සූත්‍ර වලට ආවරණයක් දෙනවා. හරි අපි කතා කරමු. තුන්වෙනි කොටස හරි හතරවෙනි කොටස කියන්නේ ඉංජිනේරු මේ කාර්යාත්මකින් අනතුරු වෙන්න පෙර ඒක වළක්වා ගන්න පුළුවන් ක්‍රම. කියන්න පොතේ මෙහෙම. කියන්න. රයිට්. මොකද විදුලි පරිපථයක ආයේ කියන්නකෝ කියලා කියනවා. හරි මම මේ විදුලි පරිපථ ගැන කලින් කොටසදී ඒ කියන්නේ තුන්වෙනි කොටස නෙමෙයි මම හිතන්නේ ඔව් තුන්වෙනි කොටසත් ඒක කිව්වනේ. විදුලි පරිපථ ගැන මම මෙන්න මේකයි කිව්වේ. කියන්න. විදුලි පරිපථ ස්ථාපනයේදී තුන්වෙනි කොටස උත්තරය ලියපු තැන ලියලා නැත්තම් අඩුපාඩු තියෙන ලියා ගන්න. විදුලි පරිපථ ස්ථාපනයේදී විදුලි පරිපථ ස්ථාපනයේදී IEEE රෙගුලාසි වලට IEEE රෙගුලාසි වලට අනුව කටයුතු කිරීම IEEE රෙගුලාසි වලට අනුව කටයුතු කිරීම. හරි. දැන් මොන මම හතරවෙනි ප්‍රශ්න කොටසයි යන්නේ ඉංජිනේරු මේ කාර්යයන් මගින් අනතුරු වළක්වන ක්‍රම දෙකයි තියෙන්නේ. පළවෙනි කෙනා කියන්න පුතේ. පළවෙනි කෙනා කියන්න. යන්ත්‍ර සූත්‍රවලට ආවරණ යෙදීම. යන්ත්‍ර සූත්‍රවලට ආවරණ යෙදීම. තව එකක් කියන්න පුතේ. තව එකක් කියන්න. කර්මාන්ත ශාලාවේ බිම මත මාර්ග රේඛා ඇඳීම. හරි. පුතේ දැන් මට පොඩ්ඩක් කියන්න මේ අද දැන් මේ ක්ලාස් එකට ජොයින් වෙලා ඉන්නවද? මට පොඩ්ඩක් බලලා කියන්න. හරි. මට පොඩ්ඩක් බලලා කියන්න මේ ජොයින් වෙලා ඉන්නවද? අපේ කුරුණෑගල නුවර හෝ කිරිපත්ගොඩ කියන පන්තිවලට සම්බන්ධ නොවෙන දරුවෝ කවුරු හරි සම්බන්ධ වෙලා ඉන්නව නම් මට චුට්ටක් කියන්න. අපේ සාමාන්‍ය ෆිසිකල් පන්ති වලට එන්නේ නැති දරුවෝ ඉන්නව නම් මේ අද ක්ලාස් එක ඇතුලේ දැන් බයින් එහෙම නෙමෙයි. හරි එහෙම ඉන්නව නම් මට පොඩ්ඩක් කියන්න. මම පොඩ්ඩක් දැනවත් වෙන්නත් තිබේ. එහෙම දරුවෝ ඉන්නවද? අපේ සාමාන්‍ය ෆිසිකල් පන්ති වලට නොඑන දරුවෝ ඉන්නවද? එළරත් ඕකට එන්න පුළුවන් ගැටලුවක් නැහැ. ආරචා හරි ඉන්නවා කියලා කියනවා. ආ හරි. ආරේ අතිසර දේශාන්නේ හරි තිසර ගැටලුවක් නැහැ. හරි ගැටලුවක් නැහැ. පිටින් ළමයි දෙන්න පුළුවන්. අද ඇවිල්ලා ඇති මං හිතන්නේ. එහෙම ඉන්නවද කියලා මට අහන්න. මට පොඩ්ඩක් කියන්න. තිසර දේශන හරි තිසර අපි ඔන්ලයින් එකේ ඉන්න දරුවෙක් නේ. ගැටලුවක් නැහැ. මේ තව පිටින් ආපු දරුවෝ ඉන්නවද අද මේ ක්ලාස් එක ඇතුලේ? බයින්න හරි ලෙෆ්ට් කරන්න හරි නෙමෙයි මම මේ හදන්නේ. එහෙම ඉන්නවද කියලා මං එක දැනුවත් වෙන්න බෑ. අපේ සාමාන්‍ය ෆිසිකල් පන්ති වලට ඉන්නේ නැතුව ආරටරි ඒ ඔන්ලයින් එකේ ඉන්න දරුවොත් නෙමෙයි. ඒ කට්ටියත් මමත් එක්ක සම්බන්ධ වෙන දරුවනේ. ඔන්ලයින් එකේ ඉන්න අයත් නෙමෙයි. ෆිසිකල් හරි ආ ඔන්ලයින් හරි අපේ සාමාන්‍ය පන්ති වලට එන්නේ නැති දරුවෝ ටික මමත් එක්ක සම්බන්ධ නොවිච්ච දරුවෝ මේක ඇතුළේ ඉන්නවද තව ක්ලාස් එකේ අද? ඉන්නවනේ මට චුට්ටක් කියන්න මොදේ බලන්න. එහෙම දරුවෝ නැද්ද? මං හිතන්නේ ඇති අද මාත් එක්ක කතා කළා ක්ලාස් එක පටන් ගන්න ගන්න දරුවෝ කීප දෙනෙක්. නැත්නම් ඒක මම බැලුවේ මට හොයා ගන්න බෑ. එහෙම ඉන්නව නම් මට පොඩ්ඩක් කියන්න. හරි. නැද්ද ඒ කියන්නේ? හරි. රයිට්. හරි. අපි දැන් කතා කළේ පොතේ හතර පස්වෙනි කොටසනේ. හරි. අපිම ඊළඟ කොටසට
හරි ඒ කියන්නේ ඇවිල්ලා හතරවෙනි කොටස හරි ඉංජිනේරුමය කාර්යයන් වගේ අනතුරක් සිදුවීමට පෙර ඒ වළක්වා ගන්න පුළුවන් පියවරයි අපි කතා කළේ. හරි ඊට පස්සේ දැන් අපි එනවා පස්වෙනි කොටස එනවා. ඔයාගේ හතරවෙනි කොටස හරි. පස්වෙනි කොටසද කියන පොතේ පරිපාලනමය කාර්යයක් මගින් පරමාන්ත ශාලාවකදී අනතුරු වැළැක්වීමක් කරගන්න පුළුවන් කොහොමද කියලා අහනවා. පරිපාලනමය කාර්යයන් මගින් එකක් තමයි පොතේ සේවකයෙකු පුහුණු කරන්නට ඕනේ. ඒ වගේම අනතුරු ඇති වෙන්න පුළුවන් ස්ථානවල අවවාදාත්මක නාමපුවරු වගේ දේවල් ඇති කරවන්නට ඕනේ. ඊට අමතරව තව අපිට කරන්න පුළුවන් විශේෂයෙන්ම අනතුරු ඇතිවීම පිළිබඳ වීඩියෝ දර්ශන වගේ දේවල් පෙන්වන්න පුළුවන්. ඒවා තමයි පරිපාලනමය කටයුතු මකින් අනතුරු වළක්වන ක්‍රම. හරිනේ. හරි. ලියන්න පොතේ මෙන්න මෙහෙම. හරි. ලියන්න එකක් ලියන්න. සේවකයන් පුහුණු කිරීම. සේවකයන් පුහුණු කිරීම. සේවකින් පුහුණු කිරීම. සේවකින් පුහුණු කිරීම. සේවකින් පුහුණු කිරීම. හරි. ඊට පස්සේ තව එකක් ලියනවා. අවවාදාත්මක නාමපුවරු. අවවාදාත්මක නාමපුවරු. අවවාදාත්මක නාමපුවරු. අවවාදාත්මක නාමපුවරු. අවවාදාත්මක නාමපුවරු සවි කිරීම. අවවාදාත්මක නාමපුවරු සවි කිරීම. අවවාදාත්මක නාමපුවරු සවි කිරීම. හරි ඔබ ඔයාලට උගන්න ගම මේ දරුවෝ ප්‍රශ්න වර්ගයක් අහලා දෙන එකට මම උත්තර දීගෙන යන්න. හරි ඊට පස්සේ තව එකක් ලියන්න පොතේ අනතුරු ඇතිවීම පිළිබඳ අනතුරු ඇතිවීම පිළිබඳ අනතුරු ඇතිවීම පිළිබඳ වීඩියෝ දර්ශන අනතුරු ඇතිවීම පිළිබඳ වීඩියෝ දර්ශන වීඩියෝ දර්ශන ආදිය වීඩියෝ දර්ශන ආදිය ප්‍රදර්ශනය නැත්තම් පෙන්වීම නැත්තම් ප්‍රදර්ශනය වීඩියෝ දර්ශන ආදිය ප්‍රදර්ශනය විජය දර්ශන ආදිය ප්‍රදර්ශනය. හරි. හොඳයි. ඊට පස්සේ හරි. දැන් ඔන්න දෙවෙනි ප්‍රශ්නේ 1 2 3 4 5. ඔය කටයුතු ටික හරි. 6 වෙනි ප්‍රශ්නට එනවා. පුද්ගල වර්ණකේත ආරක්ෂිත උපකරණ භාවිතයේ නනතුරු වළක්වා ගන්නා ක්‍රම පැහැදිලි කරන්න. දැන් පුද්ගල වර්ණකේත ආරක්ෂිත උපකරණ භාවිතයෙන් අනතුරු වළක්ව ගන්න ක්‍රම ගන්න පස්සේ කීපයක් තියෙනවා. දැන් එකක් තමයි ආරක්ෂිත හිස්සසුම් පළ දෙනවා, ආරක්ෂක අත්වැසුම් පළ දෙනවා, ආරක්ෂක සපත්තු, ආරක්ෂක පටි. ඔන්න ඒ වගේ දේවල් තමයි දරුවනේ පුද්ගල වර්ණකේත විදිහට අපි සලකන්නේ. කියන්නේ කීපයක්. කියන්නේ ආරක්ෂිත හිස් ආවරණ පැළඳීම. ආරක්ෂිත හිස් ආවරණ පැළඳීම. ආරක්ෂිත හිස් ආවරණ පැළඳීම. ආරක්ෂිත හිස් ආවරණ පැළඳීම. තව එක්කෙනෙක් ලියන්න. තව එක්කෙනෙක් ලියන්න. ආරක්ෂක අත් ආවරණ යෙදීම. ආරක්ෂක අත් ආවරණ යෙදීම. ආරක්ෂක අත් ආවරණ යෙදීම. තව එක්කෙනෙක් ලියන්න. ආරක්ෂක මුහුණු ආවරණ කීපයක් ලියන්න යන්න. ආරක්ෂක මුහුණු ආවරණ. ආරක්ෂක මුහුණු ආවරණ. ඊට පස්සේ ආරක්ෂක සපත්තු. ආරක්ෂක සපත්තු. ආරක්ෂක සපත්තු. ඒ වගේම ආරක්ෂක ඇඟ ආවරණය. ආරක්ෂක ඇඟ ආවරණය. හරි. ඔන්න පොතේ දෙවෙනි ප්‍රශ්නත් අපි අදින් ඉවර කළා. ප්‍රශ්න දෙකයි. දැන් එනවා තුන්වෙනි ප්‍රශ්නෙට පොතේ. තුන්වෙනි ප්‍රශ්නය. හරි. වැරගැන්වූ කොන්ක්‍රීට් සඳහා ආවරණ කැට යෙදීමේ අවශ්‍යතාව පැහැදිලි කරන්න. පුතේ ආවරණ කැට කියන්නේ මොනවද? ආවරණ කැට කියලා කියන්නේ ඔයාලා දැකලා තියෙනවා දැන් ඔය කොන්ක්‍රීට් කම්බි නෙට් එකක්. ඒ කියන්නේ මේක කම්බි නෙට් එකක් දරුවනේ මේක එලනකොට මෙන්න මේ තැන්වලින් තියෙනවා පුතේ මේ පොඩි කට්ටයක්. දැන් අපි ඔබ උඩින් බැලුවොත් කොහොම පේනොට අපි මේ තිරස්ස බැලුවොත් මේ මැස් මට්ටමින් බැලුවොත් මේ කොන්ක්‍රීට් කම්බි වල යම් යම් තැන්වලින් මෙන්න මේව දරුවනේ පොඩි කැට වගේ දේවල් තියෙනවා.
ඒ කියන්නේ දැන් හිතන්නකෝ මෙහෙම ස්ලැබ් එකක් දාන්න යනකොට ස්ලැබ් එකේ සැටලිම ගහලා සැටලිම මත මේ කොන්ක්‍රීට් එක දානකොට ඊට කලින් අපි වැරගන්නම් කම්බිය දාන්න එපා. ඒ කියන්නේ කොන්ක්‍රීට් කම්බි ටික දාන්න එපා. එතකොට පුතේ අපි අර මං අර කලින් කිව්වා වගේ දරුවනේ සැටලිම ගහලා ඒ කුඩ මේ කම්බි නෙට් එක තියලා කොන්ක්‍රීට් දැම්මොත් එහෙම වේලෙනකොට ලෑලි ගලවනවානේ. ලෑලි ගැලවට පස්සේ යටපැත්තෙන් අපිට පේන්න ගන්නවා මෙන්න මේ කොන්ක්‍රීට් කම්බි නෙට් එක. පුතේ ස්ලැබ් එක මල කනවා. මලකාපු ගමන් කොන්ක්‍රීට් එක පුපුරනවා. ඒක ගැටලුවක්. තේරුණාද? හරි. ඒ නිසා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනවා. ඔය දරුවනේ කොන්ක්‍රීට් එකේ කෙලවරයි මේ කම්බිනෙට් එකේ කෙලවරයි අතර පරතරයක් අපි නමක් කියනවා දරුවනේ. ඒ කියන්නේ දැන් ඔය කම්බිනෙට් එකයි විශේෂම දරුවනේ ඔය සැටලීමේ යට කොටසයි එක කියන ස්පේස් එකට අපි කියනකොට හුදු ආවරණය කියලා. හුදු ආවරණය කියලා කියන්නේ මම ඔය කියපු විදිහට කම්බිනෙට් එකයි සැටලීමයි අතර තියෙන ස්පේස් එක. එතන කොන්ක්‍රීට් එකක පිටත පෘෂ්ඨයේ නැත්නම් බාහිර පෘෂ්ඨය කම්බිනෙට් එකත් අතර තියෙන දුරට කියනවා හුදු ආවරණය. මෙන්න මේ හුදු ආවරණය ඒකාකාරව තියාගෙන තමයි අපි මේ යටින් ගල් කැට තියලා තියෙන්නේ. ගල් කැට කියන්නේ ඇත්තටම මෙතනදී මේක හදන්න පොදේ 1 3 සිමෙන්ති වැලි. සිමෙන්ති වැලි දාලා හදා ගන්නවා කොන්ක්‍රීට් එක වගේ හයිය බදාමයක්. කොන්ක්‍රීට් එක වගේ හයිය බදාමයක්. එතකොට අන්නේ බදාම පාවිච්චි කරලා මේ කැට ටික හදා ගන්නවා. ඒ කැට තමයි මේ කම්බිනෙට් එක යටින් තියන්නේ. ඒතකොට ඇත්තරම මතක තියාගන්න මේ ආවරණ කැටේදී මේ අරමුණු තමයි හුදු ආවරණයක් සඳහා නියමිත අගයක් පවත්වා ගන්න එක. තේරුණාද? හරි. ලියන්නක බෙන්න මෙහෙම. ලියන්න මෙහෙම. ආවරණ කැටේදී මේ අවශ්‍යතාවය. ලියන්න තමයි මෙහෙම. කොන්ක්‍රීට් යෙදීමේදී පුංචි පැහැදිලි කිරීමකුත් එක්ක ලියමු. කොන්ක්‍රීට් යෙදීමේදී වැසුම් කම්බි විස්ථාපනය වී ඇති විස්ථාපනය වී හුදු ආවරණය නිර්මාණය වේ. හුදු ආවරණය කියන්නේ ඇත්තටම බැලුවොත් කොන්ක්‍රීට් එකේ බාහිර පෘෂ්ඨයයි කම්බිනෙට් එකේ අතර ස්පේස් එක. යටින් ලියන මෙහෙම. මෙම හුදු ආවරණය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා ඒ කියන්නේ එකම මට්ටමක පවත්වා ගැනීම සඳහා ආවරණ කැට යොදා ඇත. හරි. දෙවෙනි කොටස ආවරණ කැට තැනීම සඳහා සුදුසු සිමෙන්ති වැලි බදාම මිශ්‍රණ අනුපාතය සඳහන් කරන්න. මොකද අනුපාතය 1:3. 1 කියන්නේ සිමෙන්ති, 3 කියන්නේ වැලි. අනුපාතය 1:3. සිමෙන්ති වැලි අනුපාතය 1:3. හරි. තුන්වෙනි කොටස යගේ පාෂාණ හා දැව සමග කොන්ක්‍රීට් සංසන්දනය කරදී කොන්ක්‍රීට් භාවිතයේ වාසි දෙකක්. කොන්ක්‍රීට් කියන පොතේ ජල ප්‍රතිරෝධී, ඒ වගේම දරුවනේ ආයු කාලය වැඩි, අවශ්‍ය ඕනෑම හැඩයකට හදන්න පුළුවන්, කල්පවැත්ම වැඩි, ඔය වගේ ගුණ තියෙනවා. ඔන්න ඔය ගුණ නිසා තමයි දරුවනේ අපිට විශේෂයෙන්ම ඔය ඒ කියන්නේ දැන් ඔය කොන්ක්‍රීට් දැව වලට වඩා වැඩිපුර භාවිත කරන්න පුළුවන් කියලා අපිට හැඟෙන්නේ. එහෙම නැත්නම් පාෂාණ වලට වඩා වැඩිපුර භාවිත කරන්න පුළුවන් කියලා හැඟෙන්නේ. ඒ නිසා කොන්ක්‍රීට් වල තියෙන ගුණ ටිකක් තමයි මේ අහන්නේ. අපි ඒ ටික ලියමු මෙන්න මෙහෙම. ලියන්නේ මෙහෙම. හරි. කොන්ක්‍රීට් වල තියෙන ගුණ කියන පොතේ ශක්තිමත් බවින් ඉහළය තව එකක් ලියන්න. කල් පැවැත්ම වැඩිය ඊළඟට අවශ්‍ය ඕනෑම හැඩයකට නිර්මාණය කළ හැකි වීම
අවශ්‍ය ඕනෑම හැඩයකට නිර්මාණය කළ හැකි වීම, අවශ්‍ය ඕනෑම හැඩයකට නිර්මාණය කළ හැකි වීම, තව එකක් ගිනි නොගැනීම, ගිනි නොගැනීම, ගිනි නොගැනීම, ගිනි නොගැනීම, ජල ප්‍රතිරෝධී වීම කියලා එක ලියර නැත්තල් ලියා ගන්න. ජල ප්‍රතිරෝධී වීම ලියර නැත්තල් ලියන්න මට මතක නැහැ කිව්වද කියලා. ජල ප්‍රතිරෝධී වීම ඔය වගේ ගුණ හරි රයිට් ඇති. ඊට පස්සේ හතරවෙනි කොටස කොන්ක්‍රීට් මිශ්‍රණවල තියෙන ද්‍රව්‍ය නම් කර ඒවායේ අවශ්‍යතාව කෙටියෙන් ලියන්න. පුතේ කොන්ක්‍රීට් මිශ්‍රණයක තියෙන ද්‍රව්‍ය මොනවද? එකක් තමයි පුතේ සියුම් සමාහාරක, ඒ කියන්නේ වැලි, රළු නැත්තම් දළ සමාහාරක, ඒ කියන්නේ මොනවද පුතේ? මැටල්. ඊට පස්සේ බැඳුම් ද්‍රව්‍යය, ඒ කියන්නේ සිමෙන්ති. ඊට පස්සේ සජ්ජනිකාරක, ඒ කියන්නේ ජලය. පුතේ දැන් කොන්ක්‍රීට් එකක් ගත්තට පස්සේ ඔය කොන්ක්‍රීට් එකේ වැලි වල කාර්ය මොකද්ද පුතේ? මට ටක් ගාලා ටෙක්ස්ට් කරන්න, ටක් ගාලා ටෙක්ස්ට් කරන්න වැලි වල කාර්ය, වැලි වල, මැටල් වල, සිමෙන්ති වල, ජලයේ බලන්න කාර්යයන් ටික මට කියන්න. ටක් ටක් ගාලා ටෙක්ස්ට් කරන්න බලන්න, නැත්නම් ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න හරි දාන්න. උත්තර ලියලා තියෙන දරුවෝ ඉන්නවා නම්, ලියලා තියෙන අය ඉන්නවා නම් ස්ක්‍රීන් ෂොට් එකක් හරි ගහලා දාන්න, ඉක්මන් කරන්න බලන්න. ලියපු අය ඉන්නවනම් ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා දාන්න. එහෙම නැති අය ඉන්නවනම් ටක් ගාලා මට ටෙක්ස්ට් කරන්න බලන්න. මේ කොටස් වල තියෙන කාර්යයන් ගැන, මේ එක් එක් කොටසින් කරන කාර්යයන් ගැන ඉක්මන් කරන්න බලන්න. ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා මට දාන්න. එහෙම නැත්නම් දරුවනේ ටක් ගාලා මට ටෙක්ස්ට් කරන්න බලන්න. හරි, ඔයාලා මාත් එක්ක සම්බන්ධ වෙන්න ඕන නැත්නම් ඔයාලට මට දුරස් නිසා ගැටලුවක් වෙනවා. හරි, අහන්න ටක් ගාලා මට බලන්න කියන්න. ටක්කල් දාන වලට ස්ක්‍රීන් ෂොට් එකක් දාලා දාන වලට ඉක්මන් කරගෙන බලන්න. ඉක්මන් කරමු. හරි, එක එක දරමට දානවා කාරණා ටික ඉක්මන් කරන අනිත් අය. හරි, අදහස් එන්නේ නැද්ද? රයිට්, අදහස් නැද්ද? මම බලන්න අපි එකින් එක මම කියන්නම්. පුතේ සියුම් සමාහාරක හේවත් වැලි වල කාර්ය තමයි කොන්ක්‍රීට් එකේ තියෙන හිදස් පුරවා ගන්නට ඕනේ. කොන්ක්‍රීට් එකේ හිදස් පුරවන්න තමයි අපිට පුතේ ඕනේ වෙන්නේ වැලි. දල නැත්තම් රළු සමාහාරක. හරි රයිට්. ආහරි, දරුව කීප දෙන මට ඒවල තියෙනවා. ආරයිට්, හරි ඕන රයිට්. මම විස්තර හරි ඒවල තියෙන උත්තරත් හරි. ස්ක්‍රීන් ෂොට් ගහලත් ඒවල දෙන සමහර දරුවෝ. හරි, එතකොට මැටල් වල නැත්තම් දල නැත්තම් රළු සමාහාර හෙවත් මැටල් වල කාර්ය තමයි කොන්ක්‍රීට් එකේ ශක්තිමත් බව වැඩි කරගන්න එක. ගෙවී යාමට ඔරොස් දෙන පරිදි අදා ගන්න තමයි ගල් ටික ඕනේ. සිමෙන්ති නැත්තම් බැඳුම් ද්‍රව්‍ය වල කාර්ය තමයි සංඝටකතර බැඳීම හදාගන්න. ජලය වල වෙනවා සිමෙන්තිත් එක්ක රසායනික ප්‍රතික්‍රියා කරන්න. ඔන්න කාර්යයන් ටික දෙන්න පුතේ එකින් එක. දෙන්න පුතේ මොලිම සියුම් සමාහාරක කියලා. සියුම් සමාහාරක, සියුම් සමාහාරක, සියුම් සමාහාරක ලියන පොතේ මෙහෙම ලියන්න. කොන්ක්‍රීට් අයේ, කොන්ක්‍රීට් අයේ, කොන්ක්‍රීට් අයේ, කොන්ක්‍රීට් අයේ, හරි සියුම් සමා වැලි ගැන ලිව්වා. මේ මොකක්ද කොන්ක්‍රීට් එක හිදස් පුරවනවා කියලා. දළ සමාහාරක නැත්නම් රළු සමාහාරක කියලා දැන් ලියන්නේ. ලියනවා කොන්ක්‍රීට් එකේ, කොන්ක්‍රීට් එකේ ගෙවීමට, කොන්ක්‍රීට් එකේ ගෙවීම සඳහා, කොන්ක්‍රීට් එකේ ගෙවීම සඳහා ඔරොත්තු දෙන අතර, ඔරොත්තු දෙන අතර ශක්තිමත් බව වැඩි කරයි.
පොරොන්දු දෙන අතර ශක්තිමත් බව වැඩි කරයි. ශක්තිමත් බව වැඩි කරයි. ශක්තිමත් බව වැඩි කරයි. හරි. තුන්වෙනි එක ලියනවා පුතා බැඳුම් ද්‍රව්‍යය කියලා. තුන්වෙනි එක ලියන්න බැඳුම් ද්‍රව්‍යය. තුන්වෙනි එක නම් බැඳුම් ද්‍රව්‍යය. පරාහැමතුල සිමෙන්ති කියලා දාන්න. සිමෙන්ති කියලා දාන්න. කියන උදේ සංඝටක අතර බැඳීම වැඩි කිරීම නැත්නම් බැඳීම ඇති කිරීම සංඝටක අතර බැඳීම ඇති කිරීම සංඝටක අතර බැඳීම ඇති කිරීම අවසාන කෙනා ලියන පොතේ සජලිකාරක නැත්නම් ජලය සජලිකාරක එහෙම නැත්නම් ජලය ලියන මෙහෙම සජලිකාරක නැත්නම් ජලය කියලා ගන්න ලියන්න සිමෙන්ති වල රසායනික ප්‍රතික්‍රියාවට සිමෙන්ති වල රසායනික ප්‍රතික්‍රියාවට දායක වීම සිමෙන්ති වල රසායනික ප්‍රතික්‍රියාවට දායක වීම හොඳයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ ඒ වල පළවෙනි කොටස හතර ඉවරයි දැන් එනවා B වලට B වලට හරි B වල කියනවා මෙහෙම හැටුම් මත ක්‍රියාත්මක වන භාරයන් සඳහන් කර උදාහරණ දෙක වලින් දෙන්න පුතේ භාරයන් මත ක්‍රියාත්මක වන සරි මේ මොකද්ද මේ හැටුමක් මත ක්‍රියාත්මක වන භාරයන් හතර දෙනෙක් අපි දකිනවනේ පළවෙනි කෙනා තමයි පුතේ මලබර මලබර කියන්නේ අජීවී භාරය ඊළඟ කෙනා කවුද පුතේ සලබර සලබර කියන්නේ පුතේ සජීවී භාර ඊළඟ කෙනා පාරිසරික භාර ඊළඟ කෙනා වෙනත් භාර මතකයි නේද භාර ටික හරි රයිට් හරි දරුවෙක් අහනවා සියුම් සමාහාරක ගැන ආයෙත් කියන්නකෝ සියුම් සමාහාරක ගැන මම කිව්වේ වැඩි කරන්න කිව්වේ සියුම් සමාහාර වල කාර්යය තමයි පුතේ කොන්ක්‍රීට් වල කොන්ක්‍රීටේ හිදැස් පිරවීම කොන්ක්‍රීටේ හිදැස් පිරවීම කොන්ක්‍රීට් වල තියෙන හිදැස් ටික පුරවන එක තමයි වැලි හෙවත් සියුම් සමාහාරක වල කාර්යය වෙන්නේ මොන දරුවෙක් අහපු ප්‍රශ්නෙට උත්තරයක් දුන්නා හරි දැන් මම එනවා මේ ගොඩනැගිල්ල තියෙන බහර ගැන කතා කරන්න මලබර කියන්නේ මොනවද ඩෙඩ් ලෝඩ්ස් සදාතනිකව පවතින භාරයන්. ඒ කියන්නේ මොනවද? වහලය, ගෙබිම, අත්තිවාරම, දොර ජනෙල්, තලාද, පුවරු, පුවරු ගැන ස්ලැබ්, පුවරු, වැරැන්ඩ කණු මේ සියල්ලම අජීවී භාරය. සජීවී භාර කියන්නේ తాවකාලිකව ඇතිවන භාර. ඒ මොනවද? නිවැසියන්, ගෘහභාණ්ඩ වගේ දේවල්. පාරිසරික භාර කියන්නේ පාරිසරික සම්පත්වල වෙනස්වීම මත ඇතිවන භාර. ඒ මොනවද? පාරිසරික භාර සුළඟ වැස්ස ගම් වතුර භූකම්පන නායයාම් හිමපතන ඔය වගේ දේවල් වෙනත් භාර කියන්නේ පුතේ වාහන වල ශබ්දය ගිනි ගැනීම් මල බැඳීම් පිපිරීම් වගේ දේවල් වෙනත් භාර විදිහට අපි දකිනවා භාර වර්ග හතරයි එකින් එක ලියු යටියට වෙන මෙහෙම පළවෙනි කෙනා මල බර කොහොම වෙලෙන් මල බර වරහඟට දාන පුතා අජීවී භාර කියලා අජීවී භාර අජීවී භාර ලියන්න පුතේ කුංචි පැහැදිලි කිරීමක් නේ අජීවී භාර කියලා දාලා ලියන්න ලියන්න සදාතනිකව පවතින භාරයන් වේ සදාතනිකව පවතින භාරයන් වේ සදාතනිකව පවතින භාරයන් වේ උදාහරණයක් දාන්න පුතේ කීපයක් ලියන්න වහලය වහලය ඒ වගේම බිත්ති බිත්ති ගෙබිම 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 ඒ වගේම කැන්ටිලීවර කැන්ටිලීවර ඒ වගේම තලාද තලාද ඒ වගේම පුවරු පුවරු කියන ස්ලැබ් පුවරු ඒ වගේම වැරැන්ඩ කණු පුවරු ඊළඟට වැරැන්ඩ කණු වැරැන්ඩ කණු ඔන්න මලවර හරි රූල ඇරලා ලියන පොතේ ඊළඟට සලබර කියලා වරහන් ඇතුලේ සජීවී බාර කියලා දාගන්න. සලබර වරහන් ඇතුලේ සජීවී බාර කියලා දාන්න. සලබර වරහන් ඇතුලේ සජීවී බාර. ලියන පොතේ මෙහෙම සලබර ලියන. తాවකාලිකව ක්‍රියාත්මක වන බාර වේ.
තාවකාලිකව ක්‍රියාත්මක වන භාරවේ. තාවකාලිකව ක්‍රියාත්මක වන භාරවේ. උදාහරණ විදිහට ලියන්න, උදාහරණ විදිහට ලියන්න. නිවසියන්, නිවසියන්, නිවසියන්. ඒ වගේම ගෘහ භාණ්ඩ, ගෘහ භාණ්ඩ, ගෘහ භාණ්ඩ. තුන්වෙනි කෙනා ලියන්න පුතේ පාරිසරික භාර කියලා. තුන්වෙනි කෙනා ලියන්න පාරිසරික භාර. පාරිසරික භාර කියලා දාලා ලියන්න ඉදිරියේ මෙහෙම ලියන්න. පාරිසරික සාධකවල, පාරිසරික සාධකවල බලපෑම් හේතුවෙන්, පාරිසරික සාධකවල බලපෑම් හේතුවෙන්, පාරිසරික සාධකවල බලපෑම් හේතුවෙන් ඇතිවේ, ඇතිවේ, ඇතිවේ. උදාහරණ ලියන්න, උදාහරණ ලියන්න. වර්ෂාව, වර්ෂාව. සුළං, සුළං. ගං වතුර, ගං වතුර. භූකම්පන, භූකම්පන. හිමපතනය, හිමපතනය. ඔය වගේ දේවල් මගින් තියෙන බලපෑම්. අවසාන කෙනා ලියනවා වෙනත් බහර කියලා. වෙනත් බහර, වෙනත් බහර. උදාහරණ ලියමු කෙලින්ම කීපයක්. මෙන්න මෙහෙම ලියන්න, වෙනත් බහර වලට උදාහරණ ලියන්න. වෙනත් බහර වලට උදාහරණ ලියන්න කීපයක්. ගිනි ගැනීම්, ගිනි ගැනීම්. පිපිරීම්, පිපිරීම්. මල බැඳීම්, මල බැඳීම්. වාහනවල ශබ්දය, වාහනවල ශබ්දය, වාහනවල ශබ්දය. හරි, ඊ කොටසේ පළවෙනි එක කෙනා ගොඩනැගිලි කොටස් සඳහා අවසන් නිමාව ලෙස තින්ත පින්තාරු කරද්දී පින්තාරු යෙදෙන පෘෂ්ඨ වර්ගය අනුව පින්තාරු වර්ගය තේරීම සිද්ධ කරනවලු. පින්තාරු යෙදීමේදී වැදගත් වෙන පෘෂ්ඨ වර්ග තුනක් නම් කරන්න. හරි, මොකද දැන් තීන්ත ආලේප කරනකොට පාවිච්චි කරන පෘෂ්ඨ වර්ග මොනවද? එකක් මේසන් පෘෂ්ඨ, එහෙම නැත්නම් කපරාල් පෘෂ්ඨ, ඊට පස්සේ ලෝහ පෘෂ්ඨ, එතනින් එහාට ගියාට පස්සේ දැව පෘෂ්ඨ. හරි, දැව පෘෂ්ඨ තියෙනවා, ලෝහ පෘෂ්ඨ තියෙනවා, කපරාල් පෘෂ්ඨ තියෙනවා. හරි, අපෙන් අහන්නේ වැදගත් වෙන පෘෂ්ඨ වර්ග තුනක් නම් කරන්න. හරි, ලියන මේ පෘෂ්ඨ වර්ග තුන ලියන්න. දැව පෘෂ්ඨ, දැව පෘෂ්ඨ. තව කෙනෙක් ලියන්න. කපරාරු පෘෂ්ඨ, දැව පෘෂ්ඨ. තව කෙනෙක් ලියනවා කපරාරු පෘෂ්ඨ, දැව පෘෂ්ඨ, කපරාරු පෘෂ්ඨ. ඊට පස්සේ ලියනවා දැව පෘෂ්ඨ, කපරාරු පෘෂ්ඨ. ඊට පස්සේ ලියනවා ලෝහ පෘෂ්ඨ, ලෝහ පෘෂ්ඨ, ලෝහ පෘෂ්ඨ. හරි, ඒක දෙවෙනි කොටස කියනවා තීන්ත ආලේප කරද්දී වැදගත් වෙන පියවර තුනක් කෙටියෙන් සඳහන් කරන්න. මොනවද පුතේ? තීන්ත ආලේප කිරීමේ පියවර එකක් තමයි ප්‍රාථමික ආලේපය. මතකයිනි මේක? ප්‍රාථමික ආලේපය. ඊළඟට යටි ආලේපය. ඊට පස්සේ අවසන් නිමාව. හරි, දැන් බලන්න ප්‍රාථමික ආලේපය. ප්‍රාථමික ආලේපයක් කියනකොටේ පෘෂ්ඨය මත පිට මුලින්ම ගන්න තීන්ත. දැන් අපි හිතමුකෝ කපරාරු කරලා බිත්තියක වැඩි ඉවරුන ගමන් අපි බිත්තියක් පේන්ට් කරන ගත්තොත් තීන්ත සේරම ටික බිත්ති රුරා ගන්නවා. පැහැදිලිද? අන්න ඒ නිසා ටිකක් වාස්තුශීලී නමුත් සංයෝගයක් අපි භාවිතා කරනවා ප්‍රාථමික ආලේපයට. මොකද විශේෂයෙන්ම ප්‍රාථමික ආලේපයේ ඉස්සරහම යම් කිසි පෘෂ්ඨයක් හිතන්නකොට දැව කොටසක් කියලා ආලේප කරාට පස්සේ ඒ දැව පෘෂ්ඨය තුළට හොඳින් ඒ තීන්ත ගිහිල්ලා කඩතුළු, එහෙම නැත්නම් හිදස් පුරවන්න ඉඩකඩ සලසනවා. එහෙම නැත්නම් පෘෂ්ඨයකට වැඩියෙන්ම හොඳින් උරා ගන්න අවස්ථාව දෙනවා ප්‍රාථමික ආලේපයෙන්. ඒකයි කපරාඩ කරන විද්‍යයකට මුලින්ම ගන්න තීන්ත පේන්නේ නැති හරියට. දෙක යටි ආලේපය. යටි ආලේපය කියන්නේ අවසන් ආලේපයයි මුල් ආලේපය අතර බන්ධනය ඇති කිරීම සඳහා දායක වන ආලේපය. අවසාන කියන්නේ අවසන් ආලේපය. ඔය අවසන් ආලේපයෙන් කෙරෙන්නේ යම් කිසි පෘෂ්ඨයකට, ඒ කියන්නේ අවසන් ආලේපෙන් කරන්නේ යම් කිසි පෘෂ්ඨයකට අවසානට ගන්න තීන්ත
එමගින් පෘෂ්ඨය වැඩි කාලයක් දිදුලමින් පවත්වා ගන්න අපිට හැකියාව ලැබෙනවා. අපි ඔය ටික කතා කරමු. يعني මුලින්ම පොතේ ප්‍රාථමික ආලේපය, ආලේපන වර්ග තුනක් තියෙනවා. ප්‍රාථමික ආලේපය, ප්‍රාථමික ආලේපය කියලා දාලා ලියන්න ඇති මෙනි මෙහෙම කියන පොතේ මෙහෙම කිසියම් පෘෂ්ඨයකට යොදන මුල්ම කිසියම් පෘෂ්ඨයකට යොදන මුල්ම ආලේපයයි නැත්නම් මුල්ම ආලේපය මෙයයි. මුල්ම ආලේපය මෙයයි. මෙමගින් පෘෂ්ඨය තුලට මෙමගින් පෘෂ්ඨය තුලට මෙමගින් පෘෂ්ඨය තුලට එමගින් පෘෂ්ඨය තුළට එමගින් පෘෂ්ඨය තුළට තීන්ත තීන්ත හොඳින් කාවැදී තීන්ත හොඳින් කාවැදී තීන්ත හොඳින් කාවැදී සිදුරු වසා දමයි. සිදුරු වසා දමයි. හරි. ඊළඟට ලියනකොටේ යටි ආලේපය කියලා. යටි ආලේපය ලියන මෙහෙම යටි ආලේපය කියලා දාලා ලියන මෙහෙම ප්‍රාථමික ආලේපයටත් අවසාන ආලේපයටත් ප්‍රාථමික ආලේපයටත් අවසාන ආලේපයටත් අතර ඇති ආලේපයයි. අතර ඇති ආලේපයයි. හරි ඇති. ඊට පස්සේ කියනවා අවසන් ආලේපය. අපිට කියන යටි ආලේපය ගැන දැන් කියව මේ දෙන ප්‍රාථමික ආලේපය සහ අවසන් ආලේපය අතර තියෙන ආලේපය කියලා දැම්මා. ඉතින් ලියන්න මෙමගින් මෙයා ගැන ලියන්නේ යටි ආලේපය ගැන ලියන්නේ මෙමගින් ප්‍රාථමික ආලේපය වැසේ. ප්‍රාථමික ආලේපය වැසේ. මෙමගින් ප්‍රාථමික ආලේපය වැසේ. හරි. තුන්වෙනි එකන විදිහට ලියනවා අවසන් නිමාව කියලා. තුන්වෙනි එකට ලියනවා අවසන් නිමාව. නැත්නම් අවසන් ආලේපය කියලත් අපි ඔකට කියනවා. අවසන් ආලේපය කිව්වත් හරි. ඊළඟට මෙහෙම අවසන් නිමාව එන්නට අවසන් ආලේපය. මේක අවසන් ආලේපය කියලා බදාගමුකෝ මේ සෙට් එකම ආලේපය නිසා අවසන් ආලේපය. කියන කෙනෙ මෙහෙම ලෙනකොට ඉතා කල්පවතින්නා වූද අලංකාර පෙනුමක් ලබා දෙන්නා වූද අලංකාර පෙනුමක් ලබා දෙන්නා වූද ලබා දෙන්නා වූද ආලේපයයි ලබා දෙන්නා වූද ආලේපයයි ආලේපයයි හරි B වල එක හරි දෙකක් හරි හොඳයි D වලට එනවා C හරි A B A හරි B හරි C හරි D වලට එනවා ඉංග්‍රීසි බැමි ක්‍රමයේ T සන්ධියක් සඳහා ගඩොල් එළන අන්දමන් ලස්සන නිර්මාණයක් හරි T සන්ධියක් සඳහා ගඩොල් එළන අන්දම දැක්වෙන සටහනක පළමු සහ දෙවන වරි වල සැලස්ම අඳින්න ඉංග්‍රීසි බැමි ක්‍රමයේ පොතේ ඉංග්‍රීසි බැමි ක්‍රමයේ T සන්ධියක් එතකොට T සන්ධියක් ගත්තාම අපි දකිනවා මෙන්න මෙහෙම මෙතන දෙනවා ආන බාන්දුවක් හරි මේ කියන පොතේ පළවෙනි වරිය මේක නම් ඔයාලා දන්නවා ඇදලත් ඇති මං හිතන්නේ හරි ඊට පස්සේ දෙවෙනි වරියෙන්නේ මෙහෙම
හරි. මේ විදිහට රටා වෙනවා පුතේ. මෙයාට ආන බාන්දුවක් නැහැ. මේක දෙක වළිය. එක වළිය සහ දෙක වළිය. මේ තියෙන ආන බාන්දුව. ආන බාන්දුව. ආන බාන්දුව. හරි. ඔන්න පුතේ ඉංග්‍රීසි වැමි ක්‍රමයේ ගඩොල් වළිය. ඇඳලි වරයි. හරි. ටක් ගාලා පුතේ අඩුපාඩු තියෙනවා නම් ටක් ගාලා ඇඳලි වර කරන්න බලන්න. ඉක්මන් කරලා ගන්න බලන්න. අඩුපාඩු දිරන පට් පට් ගාලා ගන්න බලන්න. හරි ඔක ඇඳගෙන ඉවර වෙලා මට කියන්න හරි කියලා. ඇඳගෙන ඉවරලා කියන්න හරි කියලා. වැඩි ඉවර නම් හරි කියන්න. ඉක්මන් කරලා ඉවර කරන්න බලන්න වැඩ ටික. හරි මේක තව අඳින්න සටහන් කරන්න ඉන්නවනම් මට කියන්න වැඩ ඉවර ඉවර නම් ඒත් කියන්න තව අඳිනවනම් නම් ඒත් කියන්න ඉක්මන් කරන්නකෝ තව අඳිනා ඉන්නවද මට පොඩ්ඩක් කියන්න අඳිනා ඉන්නවනම් කියන්න ඇඳලි ඉවරද මම ගන්නේ නිතර ටික පටන් ගන්නද මම මේ ටික මම කවන්න නැහැ නේද හරි ඒ කියන්නේ ඔයාලා මම හිතන්නේ මේක ඇඳලා ඉවරයි හරි ඇඳලා ඉවරයි ඔක දන්න ඔයාලා අඳිනා ඉන්නවද මම මේක මකර ගමන් නැහැනේ හරි හරි මම මේක කරනවා රයිට් මේක ඔයාලා දැන් දන්නවා හරි ඊට පස්සේ කියනකොට ඊළඟට ලුවස්සක් දැන් අපිට කතන්දරයක් කියනවනේ සම්පූර්ණ පැහැදිලි කිරීමක් කරනවා දැන් වෙන ඊළඟ කොටසද ඊළඟ කොටස ඇවිල්ලා මේ කියනවා ඇවිල්ලා D නෙමෙයි ඉනි පුළුවස්සක නිර්වල සමීකරණයේ වැදගත්කම පුතේ මේ පුළුවස්සක නිර්වල කියන්නේ මොකද්ද නිර්වල ඒ උළුවස්සන් ගත්තාම මතකයි නේවලට මෙහෙම තියෙන උළුවස්ස හිස මෙහෙම තියෙන උළුවස්ස දරුවනේ කණුව තියෙනවනේ උළුවස්ස මෙහෙම කණුවක් තියෙනවනේ මේ මුළුවස්ස තියෙනවනේ තට්ටුවක් කියලා જાත් එකකුත් තියෙනවනේ පුතේ මුළුවස්සක තට්ටුවක් කියලා එකක් තියෙනවනේ මෙහෙම මෙහෙම තියෙනවනේ දරුවනේ දෙකක් වෙනවා දෙන්නවා මෙහෙම තියෙනවනේ දරුවනේ මුළුවස්සක අවුල් පාසු දෙකක් තියෙනවනේ මතකනේ ඔයාලට මෙහෙම අවුල් පාසු තියෙනවා කියලා දෙකක් හෝ තුනක් තියෙන්න පුළුවන් ওই විදියට හරි ඊට පස්සේ මේ උළුවස්ස කණුවේ යට මෙන්න මෙතන තියෙනවා පොඩි පොඩි කට්ට දෙකක් මේ කට්ට දෙකට තමයි අපි කියන්නේ මොකද නිරුගල කියලා දැන් මේක අපි ගත්තාම මෙයා තමයි උළුවස්සේ පුතා හිස හරිද මෙන්න මේ එළියට පැනලා තියෙන දුරක් තියෙනවා මෙන්න මේක මෙයාට අපි කියනවා කන කියලා උළුවස්සේ කන ඒ වගේම මෙන්න මෙයාට අපි කියනවා මෙයාලට කියනවා අවුල් පාසු කියලා අවුල් පාසු මෙන්න මේ දෙන්නට කියනවා නොයිට් ගල නොයිට් ගල එහෙම නැත්නම් නෙරු ගල කියලත් කියනවා
නිරුගලක් කියනවා මෙයාටයි මෙයාටයි. හරිද? මෙයාට කියනවා උළුවස්සේ කණුව කියලා. උළුවස්සේ කණුව. මේ ඇතුළේ තියෙන පීල්ලක් තියෙන්නේ. ඒ පීල්වල කියන නමක් මෙයාට කියනවා තට්ටුව කියලා කියනවා. කොන්න පොදේ උළුවස්සේ තියෙන ප්‍රධාන කොටස් ටික මතකයිනේ. හරි. එතකොට අපි නිරුගල ගැන කතා කරන්න කලින් උළුවස්සක මෙන්න මේ සටහන ඇඳලා කොටස් ටික ලකුණු කරමුකෝ ටක් ගාලා. අද ටක් ගාලා ගන්න බලන්න. උළුවස්ස ඇඳලා කොටස් ටික ලකුණු කරන්නකෝ. මම ඊට පස්සේ කියන්නම් නිරුගල හෙවත් නොයිට් ගලෙන් කරන කාර්ය මොකක්ද කියලා. ඉක්මන් කරලා ගන්න බලන්න. ඔක ටක් ගාලා ඇඳ ගන්නකෝ බලන්න. ඉක්මන් කරලා ඇඳින්න බලන්න. ලනින්දු ඉවරද? ලනින්දු මනුෂිකා විනෝද්‍යා මෙත්මි මට ටට්ටාගල් ඉවර කරලා දාන්න පුතේ. නිමේෂා වසන්ත පුෂ්පකුමාර රමික සදෙව්මි සනත් ඒ වගේම සනත් නන්දන සජිත් ජයංග සිතර වියතුංග ඒ ටික ටට්ටාගල් බලන්න මට උත්තර ටික දාන්න. ඒක වැඩේ ටික ඇඟලි ඉවර කරගන්න ටක් ගාලා. ඉක්මන් කරන්න. ඉක්මන් කළ ගන්න. ඉවර නම් ඉවරයි කියන්න. මම මැකොඩ කමක් නැද්ද? ඉශාන් ඉවරයි කියලා කියනවා. අනිත් අයගේ තත්ත මොකද? හරි. සමහර දරුවෝ මට එවලා ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා එවනවා. හරි. ඉශාන් එවලා තියෙන හේතුවත් හරි. ආරයි හරි. හැමෝම වැඩි ඉවරයි 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 කියලා දානවා. රයිට්. හොඳයි. එතකොට පුතේ නිරුගල් හෙවත් දරුවනේ මෙන්න මේ අපි කියන මේ නොයිඩ් ගල. නිරුගල නැත්තම් නොයිඩ් ගල ගත්තට පස්සේ මෙයා අපි දකින්න දරුවනේ 175 100. ඒ කියන්නේ මෙයාගේ දිගපල ලුස අපි දකින්නේ 175 100 වන පරිදි. 175 100 වන පරිදි තමයි අපි නිරුගල නැත්තම් නොයිඩ් ගලක් දකින්නේ. ඇත්තටම මේක මොකටද තියෙන්නට ඕන කියලා කිව්වොත් එහෙම දරුවනේ මේ උළුවස්සේ අපි මතු පිට පේන සීමාවට වඩා පහළින් තමයි මෙන්න මේ නිරුගල් තියෙන්නේ. එතකොට විශේෂයෙන්ම කෘමීන්ගෙන් වෙන හානියකින් හෝ එහෙම නැත්නම් පාංශි දෙතමනේ හේතු කොටගෙන දිරායාමකට ලක් වුණොත් විශේෂයෙන්ම මුලින්ම හානියකටපත් වෙන්නේ මේ නිරුගලයි. එහෙම මේක නොතිබ්බනම් මුළු උළුවස්සේම කණුවට හානියක් වෙන්න පුළුවන්. එතකොට මේ හානිය දරා ගන්නවා නිරුගල හෙවත් නොයිඩ් කලින්. කියන්න දෙක මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම. නිරුගල හෙවත් නොයිඩ් කරගෙන ලියන්න. ලියන්න. නිරුගලක හරස්කඩ නිරුගලක හරස්කඩ නිරුගලක හරස්කඩ 100 වැඩි කිරීම 75 වැඩි කිරීම 100 100 වැඩි කිරීම 75 වැඩි කිරීම 100 පමණ වේ. නිරුගලක කාර්යය වන්නේ නිරුගලක කාර්යය වන්නේ ගෙවිමේ ඇතිවන චෙතමනය සහිත ස්වභාවය ගෙවිමේ ඇතිවන තෙතමනය සහිත ස්වභාවය
ඉබිමේ ඇතිවෙන තෙතමනේ සහිත ස්වභාවය, තෙතමනේ සහිත ස්වභාවය, තෙතමනේ සහිත ස්වභාවය, උළුවස්සට උරා ගැනීම, උළුවස්සට උරා ගැනීම, තෙතමනේ සහිත ස්වභාවය, උළුවස්සට උරා ගැනීම, වැළැක්වීම සඳහා, වැළැක්වීම සඳහා, වැළැක්වීම සඳහා, හා 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 කෘමීන්ගෙන් සිදුවිය හැකි, කෘමීන්ගෙන් සිදුවිය හැකි, කෘමීන්ගෙන් සිදුවිය හැකි හානි වැළැක්වීමටය, හානි වැළැක්වීමටය, හානි වැළැක්වීමටය, හානි වැළැක්වීමටය. හරි, ඊ කොටස හරි. F. ගෘහ නිර්මාණ සැලැස්මක තොරතුරු දැක්වීම සඳහා අන්තර්ගත කරන්නට වන ප්‍රධාන කොටස් හතරක්. දැන් ගෘහ නිර්මාණ සැලැස්මක් කියලා කියන්නේ ගෙදරක ප්ලෑන් එකක්. අන්තර්ගත කරන්නට ප්‍රධාන කොටස් හතරක්. එකක් තමයි දරුවනේ දිශාව ලකුණු කරන්නට ඕනේ. දිශාව ලකුණු කරන්නට ඕනේ. යාබද ඉඩම්වල තොරතුරු නම් නැතත් කමක් නැහැ. දිශාව ඕනේ පළවෙනි කාරණාව. ඊට පස්සේ අපිට තව ඕන වෙනවා විශේෂයෙන්ම දරුවනේ දැන් ඔය ගෘහ නිර්මාණ ශිල්පී සැලසුමක් ඉදි කරනකොට විශේෂයෙන්ම අපිට ඕන වෙනවා මේ දැන් එකක් තමයි අපි දරුවනේ අපිට ගන්න පුළුවන් මූලික වශයෙන් උතුරු දිශාව ලකුණු කරන්නට ඕනේ. ඒ වගේම අක්තිවාරම් විස්තරය, ඒ වගේම බිත්තිවල හරස්කඩ, ඒ වගේම දැවවල ප්‍රමාණයන් මේ සියල්ලක්ම අපිට දරුවනේ ගෘහ නිර්මාණ ශිල්පී සැලසුමකට ඇතුළත් කරන්න පුළුවන්. අපි එක මූලික ටික ලියමු. මෙන්න මෙහෙම ලියන්න. පළවෙනි කෙනා ලියන්න උතුරු දිශාව, උතුරු දිශාව, උතුරු දිශාව, උතුරු දිශාව. හරි, ඒ වගේම තව මේකට ඇතුළත් කරන්න ඕන දේවල් තමයි දරුවනේ ලියනවා උතුරු දිශාව. හරි, ඒ වගේම ලියනවා තව ගන්න ලියන්න අත්තිවාරම් හරස්කඩ, අත්තිවාරම් හරස්කඩ, අත්තිවාරම් හරස්කඩ, අත්තිවාරම් හරස්කඩ. ඒ වගේම ලියනවා දොර ජනෙල් විස්තර, දොර ජනෙල් විස්තර, දොර ජනෙල් විස්තර. ඒ වගේම ලියනවා තව ලියනවා ගොඩනැගිල්ලේ ඉදිරි පෙනුම, ගොඩනැගිල්ලේ ඉදිරි පෙනුම, පැතිපෙන මහා සැලැස්ම, පැතිපෙන මහා සැලැස්ම. හරි, අවසාන කොටස ජී කොටසට එනවා. තනිපලයේ වහලයක දෙපළ වහලයක් සහ සමනල වහලයක් පැතිපෙනුම සහ සැලැස්මේ දැල සටහන් අඳින්න කියලා කියනවා. තනිපලයේ බෑවුම් වහලයක්, තනිපලයේ බෑවුම් වහලයක් ගත්තාම නම් හරස්කඩ මෙහෙමයි දැකින්නේ. අන තනිපලයේ බෑවුම් වහලයක්. ඊට පස්සේ දෙපළ වහලයක්, දෙපළ වහලයක්. ඊට පස්සේ සමනල වහලයක්, සමනල වහලයක පුතේ මැද මෙන්න මෙහෙම තියෙන්නේ. මෙයාගේ උඩට තියෙන්නේ සමනල වහලයක තියෙන්නේ මේ මුල්ල යටට. හරි, ඔය තියෙන වහල් වර්ග තුන. මේ තියෙන දරුවනේ අපේ පළවෙනිම මේ තනිපල වහලයක්, දෙපල වහලයක්, ඒ වගේම සමනල වහලයක්. ඊට පස්සේ මේකෙම උඩින් බලපුවම පේනවත් අහනවා. උඩින් බලපුවම මේ වහලේ මෙහෙම පේනවා. මෙයාගේ පේනවා මෙහෙම. මෙයාගේ පේනවා මෙහෙම. ඔන්න පුතේ වහලවල හරස්කඩ පේනුම් මෙයාට තියෙන්නේ වහලවල සැලස් බොඩි බලපම් පේන වෙනවා. හරි, ඉපනි වැඩ කර ගන්නකෝ, ඉපනි වැඩ කර ගන්න. හරි, ඉවරද? අඩුපාඩු තව තියෙනවද? ඔයාලා මාත් එක්ක chat කරන්න. දැන් මොකද නැත්තම් ඔයාලා මොකද කරන්න කියලා මට හිතා ගන්නවත් බෑ.
ඒ නිසා මේ ඔයාලා මාත් එක්ක ටෙක්ස්ට් කරන මට්ටම අච්ච හදාගන්න. මෙයාව තව අඳින කට්ටිය ඉන්නවද කියනකොට බලන්න. අඳින කට්ටිය ඉන්නවද? අවසාන දින තමයි. හරි, ඉක්මන් කරලා අඳින්න. හරි, අඳින ඉවර කරන්න. හරි, සමාන දරුවනේ ඉවරයි කියන අනිත් අය ඉවර කරන්න. හරි, කීප දෙනෙක් අඳින ඉවරයි කියනවා. අනිත් අය ඉක්මන් කරන්න, පට් පට් ගාලි ඉවර කරන්න පුතාලා. හරි, දැන් මෙයා ගන්න ගැටලුවක් නෑ. තනි පළ වහල, දෙපළ වහල, මෙන්න මේක සමනල වහලේ. සමනල වහලේක වහලේ අනිත් පැත්තට යන්නේ මැදින් පාත් වෙනවා. හරි, right. හරි, හරි ඉවරනේ. හරි, ඉවරනේ පුතේ. තව දෙනවද? ඔව් ඉවරයි. ඉවරයි. හරි, ඔන්න උදේ ඔතනින් අපේ ලෙවල් අප් 8 වෙනි පේපර් එකේ වැඩ ටික හවර වෙනවා. හා, දැන් මට පොඩ්ඩක් කියන්න, අද දවසේ කරපු වැඩ පිළිවෙල පිළිබඳව මට පොඩ්ඩක් කොලෙක අදහස් ඕනේ. දැන් ඔය විදිහට මම පන්තියේ පේපර් එක සාකච්ඡා කරද්දී තේරෙනවද නිකම් අපි මාකින් එකක් ඔයාලට දෙනකොට ඒක හොඳද, එහෙම නැතුව මෙහෙම සාකච්ඡා කරන එකද හොඳ? මට පොඩ්ඩක් ඔයාලට අදහස් ටික දෙන්න. මේ විදිය වැඩ හොඳයිද, මේක අපි දිගටම කරනවද, එහෙම කරන්න හොඳද? මට පොඩ්ඩක් අදහස් ටිකක් ඔයාලගේ අවශ්‍යයි. හරි, මට පොඩ්ඩක් ටංකර ටෙක්ස්ට් කරන්න බලන්න පුතේ. මේක මේ අද දවසේ වැඩසටහන ගැන ඔයාලට පොඩි අයිඩියා එකක් ඇතිනේ. ඇත්තටම මේක ගැන දීමට කියන්නකෝ, එම කතා කරන්න තේරෙනවා. ඕකේ පුතේ. දෙකේ 6 වෙනි ප්‍රශ්නේ මේ පැහැදිලි කරන්න කියලා තියෙන්නේ. ඒකේ ආරක්ෂක ස්ථාවරණ පැනදීම ආරක්ෂක අත්ථාවරණ පැනදීම කියලා කරුණට විතරයි ලිව්වේ. ඒතර පැහැදිලි කිරීම කොහොමද කරන්නේ? ඒකෙන් පැහැදිලි ගන්න ඕනේ කිව්වා මැද. අයෙ වෙන එක කිව්වේ කොකද? නෑ, ඒක ඇති. එතනදී ඒ වළක්වා ගන්නා ක්‍රම පැහැදිලි කරන්න කියලා කියනකොට එතනදී ඒ ක්‍රම ආරක්ෂිත ක්‍රම ටික පමණක් ප්‍රමාණවත් වෙනවා. එතකොට ඒ අපි පැහැදිලි කරපේ, ඒ කියන්නේ අපි දාපු කරුණු වලින් ඒ අදහස් පැහැදිලි තමයි වෙන්නේ. ඒක එතනින් එහාට අවශ්‍ය වෙන්නේ නැහැ. හරි, මට බලන්න කියන්න. හරි, ඔයාලගේ අදහස් ටික බලමු. රයිට්, හා, දිගටම කරගෙන යමු සර්, වැඩේ නම් සුපිරි. රයිට්, සාකච්ඡා කරමු, ඒක හොඳයි කියලා තියෙනවා. සාකච්ඡා කරන එක හොඳයි සර්, මේම සාකච්ඡා කරන එක හොඳයි සර්, මේක හොඳයි. බ්‍රමණ චරිතය ගැන ප්‍රශ්න ටිකක් දෙන්නකෝ. බ්‍රමණ චරිතයේ SFT වල තියෙන ET වලට නෑ පුතේ. සර් සුපිරි වැඩේ, මේක සාර්ථකයි සර්, මේ විදිය හොඳයි, මේ වැඩසටහන ගොඩක් හොඳයි සර්, දිගටම අපි මේක කරගෙන යමු. රයිට්, තේරෙනවත් එක්ක මේ විදියටම හොඳයි සර්, මේක හොඳයි, දිගටම කරගෙන යන සාකච්ඡා කරමු, වැඩේ හොඳයි, දිගටම යමු, මෙහෙම කරගෙන මෙහෙම කරන එක හොඳයි. අනිත් පේපර් ටිකත් මෙහෙම සාකච්ඡා කරමු සර්, මෙහෙම වෙද්දී හොඳයි. රයිට්, ප්‍රශ්න සාකච්ඡා වෙනවා. ඔව්, මටත් හිතෙන හිම තමයි. දැන් ඔයාලට දැන් මොකද මේ වැඩිපුර ප්‍රශ්න ප්‍රමාණයක් පොදේ සාකච්ඡා කරන්න දැන් අපිට වැඩේ පටන් ගන්න කල හරිනේ. දැන් තව මාස 14ක් විතර තියෙනවා කියන්නේ. ඔයාලගේ එක්සෑම් එකත් ඔය ඉක්මනින් එනවා. හරි, ඒතකොට අපිට දැන් මේ වැඩේ හරියට ඔයාලා මේ කප්පන්ති කට් කරගන්න නැතුව හරියට මමත් එක්ක මේ විදිහට සෙට් වුණොත් ඔයාලට පොදේ එක මාසෙකට ප්‍රශ්න පත්‍ර අපි 4ක් කතා කරනවා. එතකොට පේපර්ස් 4ක් කතා කරනවානේ. ඒ පේපර්ස් 4 හරියට මමත් එක්ක ඩිස්කස් කරන්න ඕන සෙට් වෙනොත් එහෙම මේක කන්ටිනියුලි අපිට යන්න පුළුවන් ලස්සනට. දැන් මේ පන්තිය උතව අදහස් වෙනවා. රයිට් සර්, පේපර් එකට ලකුණු දෙන විදිහත් ඔය එකම දෙන්නකෝ. සර්, මම විදිහට කරද්දි මතකත් මතකුත් වෙනවා. සර්, මෙහෙම රයිට් නිදහසේ වැඩ කරද්දි රයිට් චලිතය හා බල සම්ප්‍රේෂණ මූල ගැන සර්. හරි, චරිතය හා බල සම්ප්‍රේෂණ මූල, හරි, ඒක කතා කරමු අපි. මේ පේපර් එකේ ලකුණු කීයක්ද තියෙන්නේ බලන්න.
රයිට් සර් මේක නම් තේරෙනවා රයිට් හරි. ඒ කියන්නේ දැන් මෙහෙමයි දැන් ඔයාලා හරි දැන් හරි අද ඒ කියන්නේ අපි මේ පේපර් එක දැන් මම ඔයාලට පන්තිත් කිව්වේ අපි අද මේ පේපර් එක එකක් කරලා බලමු. එතකොට ඔයාලගේ අදහස් අනුව ඉස්සරහා ගැන සාකච්ඡා කරමු කියලානේ. මම දැන් පුතේ ඔයාලගේ මේ පන්තිය ගහරුවා දටම තියෙනද තියෙන්නේ කියන එක ගැන මම වීකෙන්ඩ් එකේ ක්ලාස් වලදී ඔයාලත් එක්ක කතා කරනවා. මොකද අපි එක දවසක් නිකන් මේක දාගෙන බැලුවේ ඔයාලට මේ වැඩේ සෙට් වෙනවද කියලා බලන්න. එහෙනම් අවුලක් නැහැනේ පුතේ මේ විදිහට ඔයාලා හරියට සෙට් වෙනතර මාසෙකට පත්‍ර හතරක් කතා කරනකොට සිලබස් එක හැමතරම් අපිට අහු වෙනවා. ඒ විදිහට දැන් අපි අවුරුද්දක් මේක කරා කියනකොට අවුරුද්දක් කෙරුවොත් එහෙම පේපර්ස් 48ක් අපි කරනවා. මා හිතර පේපර්ස් 48ක් කරනකොට සිලබස් එක ඊටි වල කටපාඩම් වෙලා තියෙයි ඔයාලට. හරි? ඒ නිසා මේක මේ කට් කරගන්නකොට හරියට සෙට් වෙන්න. එතකොට කිසිම අවුලක් නැහැ ලස්සනට වැඩි අපිට කරගන්න පුළුවන්. දැන් ඔයාලට මම වෙනදා කියනවා වගේ ඔයාලා මේ වැඩේ කරනකොට ඔයාලට ශක්තියක් විදිහට මම පිටිපස්සෙන් ඉන්නවා. එතකොට මම පිටිපස්සෙන් ඉන්න නිසා ඔයාලට මේ වැඩේ ලස්සන කරගෙන යන්න පුළුවන් වෙයි. ඒ නිසා මම කියන පිළිවෙලට වැඩේ කරගෙන ගියොත් අපට හොඳ රෑන්ක් එකකට යන්න පුළුවන් වගේම ET වලට ඒකක් දාන්න පුළුවන්. ඒ නිසා අපි ET වලට ඒකක් දාන අරමුණින් මේ වැඩේ කරගෙන යන්න. එතකොට අපිට වඩා හොඳ ජයග්‍රහණ ඉදිරියේ හම්බ වෙයි. පැහැදිලිද? හරි. හරි. එහෙනම් පොතේ අපි ඊළඟ දවසේ මේ විදිහට වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. එතකොට පේපර් එක අපි මේ සතියේ ඔයාලට සතියන්ත පන්තිවලදී අපි ලබා දීම සිද්ධ කරනවා. එතකොට මේ පේපර්ස් අරගෙන ඔයාලා ඊළඟ සතියේකට පේපර් එකට ලෑස්ති වෙන්න. මම කියන්නම් වීකෙන්ඩ් එකේ ක්ලාස් එකදී කොහොමද කවද්ද පර්මනන්ට් ඩේ එක අපි වැටෙන්නේ කියන එක ගැන කතා කරලා අපි ඉස්සරහට වැඩේ කරගෙන යමු. හොඳයි. එහෙනම් අපි ඉතිරි වැඩ ටික පන්තියේදී හම්බුනම සාකච්ඡා කරමු. හරි. එහෙනම් හැමෝටම උදේ සුභරාත්‍රිය. අදට මෙතනින් වැඩ ටික ඉවරයි. ඊළඟ සතියේ තවත් මේ වගේම අලුත් පේපර් එකකින් ලෙවල් අප් 9 වෙනි පේපර් එකකින් අපි උදේ හම්බ වෙමු. හරි. එහෙනම් සුභරාත්‍රියක් හැමෝටම. අයිබෝන් උදේ.